නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 පින්වත්නි උදේවරුවේ අපි ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගේ බල දසය ගැන. උන්වහන්සේද ඥාන බල 10ක් තිබ්බ බව උන්වහන්සේ දේශනා කළා. එතකොට ඥාන බල 10 නිසා උන්වහන්සේ නිර්භය තත්වයට පත් වුණා. උන්වහන්සේ පිරිස් මැද ගිහින් සිංහනාද කළා. උන්වහන්සේ ධර්මචක්‍රය කරකැව්වා. ඒ සියල්ල කළේ අර තථාගත බල දසයෙන් බල 10යි. එතකොට මේකෙන් අපිට පේනවා මේ ධර්මයේ ප්‍රචාරය කළා සත්‍යය ඉතර කරනවා කියන කාරණේ සුළුපටු කෙනෙකුට කරන්න බෑ. ඒක බුදු කෙනෙක්ම තමයි කරන්නේ. මොකද හේතුව ඒ බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි උන්වහන්සේට තියෙනවා මේ බුදු කෙනෙකුට පහළ වෙනවා මේ කතා කිරීමේ හැකියාව. උන්වහන්සේගේ ධර්මයේ අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි කියනවා. ඒකේ උන්වහන්සේට වමනා කරන ඒ අන්නයට අවබෝධ වෙන ආකාරයට වචන කතා කරන්න උන්වහන්සේට පිළිදලා තියෙනවා. ඒ අර්ථය ඉස්මතු වෙන ආකාරයට ඒක වෙන කාටවත් කරන්න බෑ. ඊළඟ එක තමයි බුද්ධ දේශනාවකින් විතරයි යෝනිසෝ මනසිකාරය උපදින්නේ. දැන් අපි අහලා තියෙනෝනි වචනයක් යෝනිසෝ මනසිකාරය කියලා වචනයක්. යෝනිසෝ මනසිකාරය කියන එකට අපේ භාෂාවෙන් මොකද්ද කියන්නේ? නුවණින් විමසීම, නුවණින් මෙනෙහි කිරීම, නුවණ යොදා මෙනෙහි කිරීම. ඒ නුවණ යෙදීම කියන එක ඒක මේ කෙනෙකුගේ හිතක එයා උපතින් ලබන හැකියාවක්. හැබැයි ඒ උපතින් ලැබෙන හැකියාව විවෘත වෙන්නේ නැහැ බුද්ධ වචනයක් අහන්න නැතුව. දැන් අපි ගත්තෝ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ නම පැවිදි වෙන්න කලින් උපතිස්ස. මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ පැවිදි වෙන්න කලින් කෝලිත. උන්වහන්සේලා උපතිස්ස කෝලිත කියන දෙදෙන යහළුවෝ 250ක් සමග ඉත ධර්මයේ හොයාගෙන ගියා. ගින් සංජය කියන පිරිවැජියෙකුගේ ආශ්‍රමයක කල් ගෙව්වා. ධර්මයේ නාමෙන් තිබිච්ච දේවල් ඇහුවා. ඇහුවා කියලා යෝනිසූ මනසිකාරය ඇති වුණේ. ප්‍රඥා විදුරුලකමක් තිබිලා නෙවෙයිනේ. ප්‍රඥාව තියෙනවා. ඒ ප්‍රඥාව තිබ්බට ඒ ප්‍රඥාව වැඩෙන්නේ උමනාදී ඇහෙනකන්. එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒක හරියට මේ අන්ධකාර වෙලාවක පොකුණක මෝරලා උඩට ආපු නිලුම් පොහට්ටුවක් වගේ. එතකොට මෝරලා ආපු නිලුම් පොහට්ටුව පොකුණේ තියෙනවා. පොකුණෙන් උඩටත් ඇවිල්ලා හොඳට ඒ නිලුම් පෙතිත් මෝරලා පිපෙන්නේ. ඒ පිපෙන්නේ නැත්තේ අන්ධකාරය නිසා. එතකොට යම් විදාවක සූර්යෝදය වෙනවාද ඒ හිරු කිරණ වැටුනහම අර නෙළුම්
පොහොට්ටුවට මොකද වෙන්නේ? ඒක තියෙන නිසර්ග සිද්ධියක්. ඒකෙන් ඒකට අදාළ ඒකටම සිද්ධ වෙන්න ඕනේ සිද්ධියක් තමයි එක එක නෙළුම් පෙති විකසිත වෙන එක. මේ වගේ තමයි මහා පින්වන්තයෙටත් නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒක ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක විවෘත වෙන්නේ, ඒක උපදින්න පටන් ගන්නෙ බුද්ධ දේශනා ඇහුනාමයි. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක වෙන ලෞකික දෙයක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක සම්බන්ධ වෙන්නේ බුද්ධ දේශනාත් එක්කයි. එතන බුද්ධ දේශනාව එක්ක ඒ යෝනිසෝ මනසිකාරය කියන හැකියාව, නුවණින් මෙනෙහි කරන්න ඕන කියන හැකියාව හිතේ වැඩ කරන්න ගත්තාම එයා කුසල් වඩනවා. අකුසල් දුරු කරනවා. ප්‍රඥාව දියුණු කරනවා. එතකොට මේ සියලුම දේ වෙන්නේ බුද්ධ වචනේ හරහා. වෙන ක්‍රමයක් හරහා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසායි මේ බුද්ධ වචනයකට මේ හැකියාව බුද්ධ වචනයකට පිටලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ දසබල ඥාන නිසා. මේ දසබල ඥාන වලින් තමයි උන්වහන්සේ ඒ කටයුතු කරන්නේ. ඒ වගේම උන්වහන්සේ විසරදයි. විසරදයි කියලා කියන්නේ උන්වහන්සේට අභියෝග නැහැ. බුදුරජාණන් වහන්සේට ලෝකේ අභියෝග නැහැ. කාටවත් මොනම ක්‍රමයකින්වත් උන්වහන්සේට අභියෝග කරන්න බෑ. අභියෝග කරන්න බෑ. ඒ කියන්නේ උන්වහන්සේගේ සම්බුද්ධ මේ විසරද ඥාන හතරක් තියෙනවා. උන්වහන්සේ විස්තර කරනවා චත්තාරිමා නිසාරිපුත්ත තථාගතස්ස වේසාරජ්ජානි. සාරිපුත්තය තථාගතයන් හට විසරද ඥාන සතරක් ඇත. එතකොට බල කීයද තිබුණේ? 10ක් ඇත. විසරද ඥාන සතරක් ඇත. මේ විසරද ඥානයන්ගෙන් සමන්විත වූ තථාගත තෙමේ නිර්භය බව ප්‍රතිඥා දෙයි. බය නැති කියලා කියනවා. එතකොට පිරිස්මද සිංහනාද කරනවා. බ්‍රහ්ම චක්‍රේ පවත්නවා. මොකද මේ ලෝකේ කිසි ශ්‍රමණේකට, කිසි බ්‍රාහ්මණේකට, කිසි දෙවියෙකුට, කිසි මාරයෙකුට, කිසි බ්‍රහ්මණේකට ලෝකේ කාටවත් උන්වහන්සේට චෝදනා කරන්න බෑ කියනවා. ඇඟිලි දික්කලා කියන්න බෑ කියනවා. මෙහෙම ඔබ වහන්සේ ප්‍රතිඥා දෙනවා සම්මා සම්බුද්ධයි කියලා. ඒ කියන්නේ ගුරු උපදේශ රහිතව අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළා කියලා ප්‍රතිඥා දෙනවා. ඒ වුණාට මෙන්න මේව අවබෝධ කළා නැහැ නොවැ කියලා, මේ අවබෝධ නොකළා මෙන්න මේව අවබෝධ කළා නැහැ කියලා, කාටවත් අවබෝධ නොකරපු දෙයක් මෙන්න මේ දේ අවබෝධ කළා නැහැ කියලා කරුණ සහිතව පෙන්වන්න බෑ කියලා. දැන් මේව උන්වහන්සේ දේශනා කළේ රහසද? නෑ, එලිපිට. එතකොට එලිපිට දේශනා කළේ කොහොමද? ශ්‍රමණයෙකුට කරන්න බෑ කියනවා. ඒක අභියෝග කරන්න බෑ කියනවා. බ්‍රාහ්මණයෙකුට අභියෝග කරන්න බෑ කියනවා. දෙවියෙකුට අභියෝග කරන්න බෑ කියනවා. මාරයෙකුට අභියෝග කරන්න බෑ කියනවා. බ්‍රාහ්මණයෙකුට අභියෝග කරන්න බෑ කියනවා. ලෝකේ කාටවත් අභියෝග කරන්න බෑ කියනවා. මේ ඔබ වහන්සේ සම්බුද්ධයි කියනවා. නමුත් මේ දේවල් අවබෝධ කළා නෑ කියලා. ඉතින් මේකෙදි කියනවා සාරිපුත්ත, එබඳු එකක් තව කෙනෙකුට කරන්න පුළුවන් කිසි නිමිත්තක්, කිසි අරමුණක් මම දකින්නේ නෑ කියනවා. ඒ නිසා කියනවා මේකේ ලස්සන වචන ටිකක් කියනවා. ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ. ඒ නිසා සාරිපුත්ති මේ කාරණේ සම්බන්ධයෙන් නිමිත්තක්වත් දකින්නේ නැති නිසා කේමප්පත්තු නිර්භය තැනට පත්වලා ඉන්නවා කියනවා. අභයප්පත්තු බය රහිතව ඉන්නවා කියනවා. වේසාරජ්ජප්පත්තු විහරාමි විසරද බවට පැමිණ වසමි. ඕක ලෝකෙ වෙන කාටවත්ම කියන්න බෑ. දැන් ඉතින් සාමාන්‍ය ලෝකෙ කතා කරන්නේ මට අභියෝග කරන්න කවුද ඉන්නේ? ඔහොම කියන අය නැද්ද? යන්තම් මේ චුට්ටක් මේ සොච්චමක් ඉගෙනගෙන එහෙම කියන අය නැද්ද? මට අභියෝග කරන්න කවුද ඉන්නේ? මේ වගේ වැඩක් මං අර වෙන කවුද කරන්නේ ඉන්නේ කියලා කියන්නේ නැද්ද ලෝකේ? එහෙම කියනවා. හැබැයි මේ හැම කෙනෙකුටම අභියෝගය තියෙනවා. අභියෝගය තියෙනවා. කවුරුත් හිතන්නේ නැති අය අභියෝග කරනවා මිනිස්සුන්ට. ඊයේ තුන අදත් වෙනවා හෙටත් වෙනවා.
එතකොට බුදුරජාණන් වහන්සේට අභියෝග කරපු අය නෑ කියලාද හිතන්නේ ඔබ? හිටියා. බුදුරජාණන් වහන්සේට අභියෝග කරපු අය හිටියා. එක්තරා අවස්ථාවක පාථික කියලා තාපසෙක් හිටියා. පාථික. පාථික කියන තාපසයා කිව්වා ශ්‍රමණ ගෞතමයනුත් ඥානවාදයක් නුවණගෙන කතා කරනවා. මමත් නුවණගෙන කතා කරනවා. ශ්‍රමණ ගෞතමයනුත් තිරිදිපාති හරි දක්වනවා. මමත් තිරිදිපාති හරි දක්වනවා. මේක උනේ විශාල මහනුවර. ඊට පස්සේ ශ්‍රමණ කිව්ව ශ්‍රමණ ගෞතමයන් මාත්‍රික නිර්දි ප්‍රාතිහාරයට තරඟ කරන්න එක පියවරක් ඉස්සරහට ආවොත් මම පියවර දෙකක් ඉස්සරහට එනවා කිව්වා. එන අභියෝග. ඊට පස්සේ කිව්වා පියවර හතරක් ඉස්සරහට ආවොත් මම පියවර එයා ඩබල් කරනවා එක. මම පියවර අටක් ඉස්සරහට එනවා කිව්වා. ශ්‍රමණ ගෞතමයන් එක ප්‍රාතිහාරයක් පෑවොත් මම දෙකක් පානවා කිව්වා. ශ්‍රමණ ගෞතමයන් පාත්‍යහාරය දෙකක් පෑවොත් මම හතරක් පානවා. ශ්‍රමණ ගෞතමයන් මොකද්ද කරන්නේ? මම ඒක ඩබල් කරලා පෙන්නනවා කිව්වා. දැන් මේක හැම තැනම හවු ගාලා පැතිරුණා. එතකොට මේ ඔය මතේ විශ්වාස කරපු කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා. ලිච්ඡවි රාජපුත්‍රයෙක් හිටියා. එයාගේ නම සුනක්ඛත්ත. එතකොට සුනක්ඛත්ත මේ අර පාටිකයාට පැහැදුනා. පැහැදිලා බුදුරජාන් වහන්සේ දෙකලා කිව්වා භාග්‍යතුන් වහන්ස මෙන්න මෙහෙම අසවර්තන ඉන්න පාතික කියන තාපස උන්නෙහි මෙහෙම මෙහෙම කතාවක් පතුරවනවා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සුනක්ඛත්ත ඔය පාතික කියන පුද්ගලයා ඔය කියන කතාව හිතින් අස් කරන්නේ නැතුව ඔය කියන කතාව හිතෙන් අයින් කරගන්න නැතුව ඕක නවත්තන්න නැතුව මා ඉස්සරහට එන්න බෑ කිව්වා. මා ඉස්සරහට ඒක නවත්තන්න නැතුව ඒ කතාව කර කර මා ඉස්සරහට ආවොත් එයාගේ හිස කඩාගෙන වැටෙනවා කිව්වා. කියනකට සුනක්කත් කියනවා හා හා භාග්‍යවතුන් වහන්සේ එහෙම කතා කරන්න එපා කිව්වා. එතකොට ඇහුවා ඇයි සුනක්කත් එහෙම කතා කරන්න එපා කිව්වේ? කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බැරි වෙලාවත් ඔය පුද්ගලයා වෙනත් තමනුස්සයෙකුගේ වෙස්ෙන් සතෙකුගේ වෙස්ෙන් වෙස් මාරු කරන් ආවොතින් මුලිච්ච වෙනව නෝවේ කියලා කිව්වා. කාරණේ හැබැයි වුණේ. එතකොට සුනක්කත්ට බුදුරජාණන් වහන්සේ කියනවා නෑ සුනක්කත් කොයි විදියට ආවත් එන්න බෑ. හිස කඩාගෙන වැටෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා මම දැන් යනවා යව හම්බෙන්න කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ පාටික ඉන්න තැනට වැඩියා. වැඩලා දැන් ඒ දැන් පාටිකයාගේ ආශ්‍රමය තුල දැන් බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා එළිය. දැන් ආරංචි වුණා පාටික තාපසයාට එමෙ ඇවිල්ලා ඉන්නවා කියලා. තාපසයා පෙන්ලා දීුවා. ඔය අතරේ සුනක්කත්ත ගිහින් ලිච්ඡවි රජදරුවන්ට ඒ කාලේ අර ඒගොල්ලන්ගේ දේශපාලන රැස්වීම තියෙනවනේ අර ගණතන්ත්‍ර ආණ්ඩුවන්නේ තිබ්බේ. ඉතින් ඒ නිසා ඒ රැස්වීම වලට සහභාගී වෙච්ච මැති ඇමතිවරුන්ට ශ්‍රමණවරුන්ට නගරවාසීන්ට කියනවා වරෙල්ලහණික ආ මහා ප්‍රාතිහාරී තරංගයක් අන්න මේ භාග්‍යතුන් වහන්සේ එකයි පාන්නේ අරයා දෙකක් පානවා. භාග්‍යතුන් වහන්සේ දෙකයි පාන්නේ අරයා හතරක් පන වරිල්ල බලන්න යන්න කියනවා. දැන් මේ දහස් ගාන රැස්ුණා පාටි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා වදාලා මේ එන්න බෑ කිව්වා. මේ ඉස්සරහට එන්න බෑ යාට කිව්වා. එයා ආවොත් එයාගේ හිස ගලවල වැටෙනවා කිව්වා. ඊට පස්සේ අමතිවරේ ගියා. ගිහිල්ලා කිව්වා පාටිකේ අන්න ශ්‍රමණ ගෞතම වහන්සේ ඔයගේ ආශ්‍රමයට ඇවිල්ලා අන්න ඉන්නවා. යන් නිකන් නැගිටිනවා කිය. නැගිටින්න බෑ. ඇයි? අර ආසනේ සට්ටම ඇලිලා. ඊට පස්සේ අහනවා නුඹේ සට්ටම් ආසනේට ඇලුනද? ආසනේ සට්ටමට ඇලුනද කියලා. සට්ටමේ කිව්වේ පස්සපැත්ත. මේක ඇලිලා ආසනේ. ඊට පස්සේ
අරය නෑ වැත්නි මන් නැගිටිනවා නැගිට ගන්න බෑ ඇලිලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ගාවට ආය කියලා කිව්වා, ස්වාමීනි මේ පුද්ගලයන් නැගිටිනවා කියනවා, නැගිටින්න බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා, නෑ කඹෙන් ඇද්දත් දෙකට කැඩේ එන්න බෑ කිව්වා. කඹේ දාලා ඇද්දත් දෙකට කැඩේ කිව්වා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේට ඒ මිනිස්සු මෝඩ මිනිස්සු අභියෝග කළේ නැද්ද? අභියෝග කළා. ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා මේ දේශනාවල විස්තර වෙවි. එක මිනිහෙක් කිව්වා, මේ ශ්‍රමණ ගෞතමයන් ওই වනාන්තරයේ ඉන්නේ අන්ධ වෙච්ච එළදෙනක් වගේ නෝ. යනකට ඔය අන්ධ වෙච්ච එළදෙනු හැප්පේ කියලා ওই බීති වලට හේතු වෙවි පාර යන්නේ. ඔය වගේ ওই හැංගිලා යන්නේ කිව්ව. ওই වනාන්තරයේම ওই ප්‍රඥාව මොට්ට වෙලා තියෙන්නේ කිව්වා. එහෙම කියපු තාපසූරු හිටියා. අනිග්‍රෝධ පරිභාජක සූත්‍රය බලන්න. ඉතින් ඒක තියෙනවා එහෙම. එතකොට ඒ අභියෝග නෙමෙයි දුන්නහසිට ආපෝ. උන්වහන්සේට ඒ කාලේ අභියෝග ආවා. නමුත් ඒ සියලු අභියෝග වලදී උන්වහන්සේට බියක් තැති ගැනීමක් කිසි දෙයක් හටගන්නේ නැහැ. උන්වහන්සේ අභයප්‍රාප්ත, ඒ කියන්නේ බිය නැති බවට පත් වෙලා වාසය කළේ. පළවෙනි විසරද ඥානය මොකද්ද? එතකොට උන්වහන්සේගේ සම්බුද්ධත්වයට ලෝකෙ කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ. උන්වහන්සේගේ සම්බුද්ධත්වයට අභියෝග කරන්න බෑ. ඒක තමයි පළවෙනි විසරද ඥානය. දෙවෙනි විසරද ඥානය තමයි උන්වහන්සේ ප්‍රතිඥා දුන්නා. ප්‍රතිඥා දුන්නා කියන්නේ තමන් ගැන ස්ථිර වචනයක් කියනවා. තමන් ගැන ස්ථිර වචනයක් කියනවා. මම මෙහෙම කෙනෙක් ප්‍රතිඥා දෙනවා. එතන උන්වහන්සේට ප්‍රතිඥා, උන්වහන්සේ ප්‍රතිඥා දුන්නා උන්වහන්සේට ආශ්‍රව නැහැ කියලා. කෙලෙස් නැහැ කියලා. උන්වහන්සේ කෙලෙසුන්ගෙන් මිදුණා, නිදහස් වුණා කියලා උන්වහන්සේ ප්‍රතිඥා දුන්නා. ප්‍රතිඥා දුන්නාම නිකන් නෙමෙයි. ප්‍රතිඥා දුන්නාන් පස්සේ මිනිස්සු බලනවා නේද? මේක හැබැයිද කියලා. අදත් කවුරු හරි කිව්වොත් මම රහත්, නැත්නම් මම අසවල් මගපල කියලා සාමාන්‍ය මිනිස්සු බලන්නේ නැද්ද මේක හැබැයිද? මේක නැද්ද? මේ බොරුවක්ද කියලා සාමාන්‍ය මිනිස්සු විමසන්නේ නැද්ද? අදත් විමසනවා. මේ වගේ ඒ කාලේ විමසනවා. විමසද්දි බුදුරජාණන් වහන්සේ වදාලා කිසි ශ්‍රමණේකට, කිසි බ්‍රාහ්මණේකට, කිසි දෙවියෙකුට, කිසි මාරයෙකුට, කිසි බ්‍රාහ්මණයෙකුට ලෝකෙ කිසිවෙකුටවත් අභියෝග කරන්න බෑ. මොකද්ද? ඔබ වහන්සේ නිකෙලස් කිව්වට මේ කෙලස් තියෙනවා කියලා අභියෝග කරන්න බෑ කිව්වා. ඒ බඳු නිමිත්තක්වත් දකින්න නෑ කිව්වා. එතකොට ඒක තමයි උන්වහන්සේගේ තියෙන දෙවෙනි විසරද ඥානෙ. මේවා පින්වත්නි, ඔබ මේ කියන ලකුණු හැටියට මේවා මතක තියාගන්න. මොකද හේතුව? දැන් සමහර අවස්ථාවල එන්න පුළුවන් Tamanට මේ මාර්ගය යෑමේදී මේ තිසරණේ අමතක වෙන. ඒ වගේ අවස්ථාවක එකපාරට නෑ මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ මේ ගුණයන්ගේ යුක්තයි කියලා හිත ස්ථිරව පවත්වා ගන්න උදව් වෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර කාලේ වගේ නෙමෙයි, මේ කාලේ අපේ හිත හරි දුර්වලයි. බල සම්පන්න හිත නෙමෙයි මේ කාලේ මිනිසෙන්ට තියෙන්නේ. වහා වැරෙන සුළු, වාන්චනික, නොමග යන, බියසුළු, රැවටෙන සුළු, ධෛර්ය නැති, මේ වගේ සිතත් සමය අද බහුල වශයෙන් මිනිසයාට තියෙන්නේ. ඒතර ඉබඳු එක්කෙනෙක් නැවත නැවත මේක මෙනෙහි කළා තමයි සිත බලවත් කරගන්න තියෙන්නේ. මම මෙහෙම කෙනෙක්නේ සරණ ගියේ කියලා. මේ ඒ විදිහට කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි විසරද ඥාන ගැන. මොකද්ද? උන්වහන්සේ නිකෙලෙස්. ඒ නිසා මේ ලෝකේ කාටවත් උන්වහන්සේ මේ කෙලෙස් ප්‍රහාණය කළ නැහැ කියලා අභියෝග කරන්න බෑ. තුන්වෙනි ඥානෙ උන්වහන්සේ ලෝකයට දේශනා කළා තියෙනවා එපා කියලා කොටසක්. ඒකට කියන්නේ අන්තරායික ධර්ම. ඒ කියන්නේ තමන්ගේ නිවන් මගට, සුගතියට බාධා වෙන, අනතුරු කරන, වළක්වන දේවල්. අන්තරායික ධර්ම කියන්නේ ඒවා. ඒවා තිබ්බට කමක් නැහැ. මොන අනතුරක්ද? මොකවත් වෙන්නේ නැහැ කියලා ලෝකේ කාටවත් අභියෝග කරන්න බෑ කියන උන්වහන්සේ අනතුරුදායක කියලා අකුසල් නැටිට අකුසලක් පෙන්වුවා නම් ඒක අකුසල්ම තමයි. ඒක කවදාවත් කුසල් බවට පත් වෙන්නේ නැහැ.
නීවරණ කියලා උන්වහන්සේ යමක් පෙන්වුවා නම් ඒවා නීවරණම තමයි. ඒවා මාර්ගාංග බවට පත් වෙන්නේ නැහැ. අධර්මය කියලා යමක් පෙන්වුවා නම්, මිත්‍යා කියලා යමක් පෙන්වුවා නම්, මිත්‍යා මාර්ගයක් කියලා, ඒක මිත්‍යාම තමයි. ඒක කවදාවත් සම්‍යක් මාර්ගයක් වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ අන්තරායකයි අනතුරුදායකයි කියලා යමක් පෙන්වුවාද, ඒවා සේවනය කරන කෙනෙකුට කිසි අනතුරක් වෙන්නේ නැහැ කියලා. ලෝකෙ කිසි ශ්‍රමණෙක්, බ්‍රාහ්මණෙක්, දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මෙක් මේ කාටවත් කියන්න බෑ කියනවා. එතකොට ඒක මතක තියාගන්න, මේ විදිහට බුදුරජාණන් වහන්සේ යමක් පෙන්වුවාද අනතුරු හැටියට, අනතුරු හැටියට පෙන්වපු දේවල් පුරුදු කිරීමෙහි අනතුරක් නැතේ කියලා ලෝකෙ කිසි කාටවත් කරුණු සහිතව කියන්න බෑ කියනවා. එතකොට ඒක කිවෙන විසරද ඥානේද? තුන්වෙනි විසරද ඥානෙ. හතරවෙනි විසරද ඥානෙ තමයි යම් අර්ථයක් උදෙසා උන්වහන්සේ ධර්මයේ දේශනා කළාද, ඒ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඒ යහපත වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ කියනවා. යම් යහපතක් උදෙසා උන්වහන්සේ ධර්මයේ දේශනා කළාද, ඒක ඒ ආයුරින් පුරුදු කරන කෙනෙකුට ඒ යහපත වෙනවාමයි. ඒකේ කාටවත් ඒක නැහැ කියන්න බෑ කියනවා. ඒක කිසි දෙවියෙකුට, මාරයෙකුට, බබෙකුට කරන්න බෑ කියනවා. ඔය හතරට කියනවා විසරද ඥාන හතර. පළවෙනි එක අභියෝගය මොකක්ද? උන්වහන්සේගේ සම්බුද්ධත්වයට අභියෝග නැහැ. පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? උන්වහන්සේගේ නිකලස් බවට අභියෝග නැහැ. තුන්වෙනි එක මොකද්ද? අනතුරුදායකය කියලා පෙන්වුවාද යම් කරුණු, ඒවා පුරුදු කළාට අනතුරක් වෙන්නේ නැහැ කියලා අභියෝග නැහැ. හතරවෙනි කරුණ මොකද්ද? උන්වහන්සේ ධර්ම දේශනා කළ යම් අර්ථයකටද ඒ දේශනා ඒක පුරුදු කළාට පස්සේ ඒක ඉෂ්ට වෙන්නේ නැහැ කියලා අභියෝග නැහැ. ඒක හරි විදිහට කළොත් ඒක ඉෂ්ට වෙනවා. ඒක මේ වගේ එකක් පින්වත්නි. මම ඔබට උදාහරණයක් කියන්නම් තේරෙන්න. ඔබ දැකලා තියෙනවද ඇල්හාල්? දැකලා තියෙනවද? ස්වප්නයකින්වත් නැහැ. මේ කාලේ ඇල්හාල් නැහැ. එතකොට ඇල්හාල් කියන ඒවා තිබුණේ බුද්ධ කාලේ. බුද්ධ කාලේ මිනිස්සු ගොවීන් වගා කරා ඇල්හාල්. එතකොට ඒ වගා කරපු ගොවි මහත්තයා තමන්ගේ පුතාට බිත්තර වී ඉතුරු කළා, "පුතේ මෙහිමයි මේක වගා කරන්නේ" කියලා ඉගැන්වුවාම පුතත් ඒක වගා කළොත් ඒ විදියට, ඒ කියාපු ක්‍රමයට, අප්පුච්චා කියාපු ක්‍රමයට පුතා වගා කළොත් ඒ අස්වැන්න පුතාට ගන්න පුළුවන්ද බැරිද? පුතා ඊළඟ තමන්ගේ දරුවාට කියනවා, "පුතේ මේෙන් බිත්තර වී මේ මෙහිමයි වගා කරන්නේ." එතකොට ඒ පුතාගේ පුතාට දුන්නා. එතකොට ඒ පුතාටත් ඒ විදිහටම අස්වැන්න ලැබෙනවද නැද්ද? ඒ පුතාත් ඒ පුතාගේ පුතාට කියනවා. එතකොට ඒ පුතාටත් ඒ වගේම අස්වැන්න ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඊළඟ පුතාට බීතර වී දෙනවා යනාස්ති කුලා. ඊට පස්සේ ඒ පුතාට වගා කරන්න බාලවියක් හම්බ වුණා. අස්වැන්න මාස දෙකකින් තුනෙන් හම්බ වෙනවා. එතකොට ඒ පුතා හැම වගා කරනවා. ඒ පුතාගේ පුතාට හම්බ වෙන්නේ බාලවි. කාලයක් යනකට අර එල්වි එල්හාල් කියන එක එනවද නැද්ද? නැති වෙලා යනවා. ඒක වගා කරන ක්‍රමේ ඒක දන්න પરම්පරාව නැති වෙලා යනවා. ඊට පස්සේ කාලයගේ ඇවෑමෙන් දැන් කිනෝ දැන් ටැටරින් හාපන්. දැන් මුකින්ද හාන්නේ? එතකොට දැන් උදැල්ලෙන් ගහන විදි, උදුළු පාර ගහන විදි දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා සුනාමියෙන් කපාපන්, භූතයාගෙන් කපාපන්, ගොයන්. එතකොට භූතයාගෙන් හරි සුනාමියෙන් හරි ගොයන් කපනකොට ගොයන් මිටි අල්ලලා දෑකත්ෙන් ගන්න විදි දන්නේ නැතු යනවා. කාලයගේ ඇවෑමෙන් වගාව දන්නේ. ඊට පස්සේ දැන් ඇල්හාල් කියලා අපි කතා කරන්නේ මොනවද කියලා අහනවා. දන්නේ නැහැ. නිවනටත් ඒකයි උනේ. මාර්ගඵලවලට ඒකයි උනේ. ඒ කාලේ රහතන් වහන්සේලා ඊළඟ තමන්ගේ ශිෂ්‍යයන්ට ඒ විදිහටම දුන්නා නම්, ඊට පස්සේ ඒ ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන්ට ඒ විදිහටම දුන්නා නම්, ඒ ගුරුවරු ඒ විදිහටම තමන්ගේ ශිෂ්‍යයන්ට ඒ විදිහටම දුන්නා නම් අදත් රහතුන් සිටිති. අදත් රහත් පරපුර ඉන්නවා.
එතකොට ඇල්හාල් වලට මොකද්ද උනේ? ඇල්හාල් වලට වෙච්ච දෙමයි අදත් උනේ. ඉතින් දැන් මේ වෙද්දි කවුරු හරිගෙන අප කිව්ව මොකක් හරි නිදානක තිබිලා ඇල්හාල් පොඩ්ඩක් හොයාගත්තා. දැන් වගා කොන්න හැටි දන්නේ. දැන් ඇල්හාල් වගා කරන්න ගියොත් මේකට නානා ප්‍රකාර සත්තු අහිනවා. ඇයි ඒ කෙම් ක්‍රම දන්නේ නැහැ, ඒ කරන්න උන රටාව දන්නේ නැහැ, ඒ ආරසා කරන විදිය දන්නේ නැහැ, මොකක්වත් දන්නේ නැහනේ. එතකොට සාමාන්‍ය මොන හරි වගාවක් කළා ඇල්හාල් වගේ බීජේන ඇල්හාල් නොවන. එතකොට දැන් කියන්න බැරිද ආ මේ ඇල්හාල් කියලා? ඇයි ඇල්හාල් දන්නේ නැති අයට රැවටෙන්නේ නැද්ද? ආන් ඒ වගේ රැවටිලි තමයි මේ කල්ල මගපල. ඒ ඇල්හාල් නැහැ. එතකොට පින් තියෙන කෙනෙක් මේ මාර්ගයේ හරි විදිහට චිත්ත ප්‍රසාදය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ගියොත් මේ වගාව නැති පිරිසක් මේ වගාව අවුල් වෙච්ච නැති. ඒ කියන්නේ මේ ඇල්හාල් ලැබෙන වගාව තියෙනා වගේ මාර්ගඵල පරිපූර්ණේ අවුල් වෙච්ච නැති පිරිසක් දිවි ලෝකේ ඉන්නවා. අවුලක් වෙලා නැහැ. අන්න යාගත්තොත් අවස්ථාවක් ආයේ තියෙනවා. මෙහි නැහැ. මෙහිදී රැවටිලි තමයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ හොඳට හිත පහදවා ගන්න ඕනේ අපි මේක. ඒ වගේම බලන්න මේ නුවණ තියෙන්නත් ඕනේ. මේ ධර්මයේ යන්න මම ඔබට නුවණ ගැන හොඳ කතාවක් කියන්නම්. බුද්ධ කාලයේ මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටිද්දී මම හිතන සීතව්‍ය නගරේ වෙන්න ඕනේ මට මතක. එක කාන්තාවක් හිටියා විසඟනක්. ඒ කාලේ හරියට හිටියනේ ප්‍රසිද්ධ විසඟනෝ. ඉතින් මේ විසඟන ගොඩාක් ලස්සන උනේ ඇගේ කොණ්ඩේ නිසා. ඇගේ කොණ්ඩේ කේශ කලාපේ දිගහැරියාම අක්බඹරු වගේ කැරකිලා පහලට මොනර පිළ වගේ වැක්කිරලා තියෙනවා. මේ කේශ කලාපයේ දිගෑරලා මෙයා පාර යනකට සියල්ලෝම වසඟ වෙනවා. එතකොට මේ අභිරූපවත් රූපයයි මොකෙන්ද? එතකොට කොණ්ඩෙන් තමයි ආවේ. ඉතින් මෙයා මේක නිසා මෙයාට ඉතින් මෙයා ළඟට සිටුවරු වෙනවා, මැටිඅමතුරුන්ගේ දරුවෝ වෙනවා, දැන් මෙයාට සල්ලි හම්බ වෙනවා. එතකොට අනිත් සමහර කාන්තාව ටිකක් හිටි ඉරිසියාවේ. අන්න ගැමිසුඳ ඉරිසියාව. ඕක තිබුණ සමහර කාන්තාවට කතා වුණා බලාපන් මේකේ කොණ්ඩේ නිසා මේකේ ජය අරන් ඉන්නේ නැහැටි. දැන් එතකොට කාන්තාවට ඕනුනේ මොකද්ද? කොණ්ඩෙට වැඩේ දෙන්න. ඊට පස්සේ කාන්තාව ටික යාළු කරගත්තා ඒ විසංගණගේ දාසියක්. යාළු කරගත්තා. යාළු කරලා දාසියට ගාණක් අතර දීලා කිව්වා උඹ මෙහෙම කරාපන් මම අපි බෙහෙතක් දෙන්නම් හදලා. අර නානකට උඹලගේ නෝනා මේ කොණ්ඩේ ගාද්දී අර මේ හුණු නාන හුණු මේක මිශ්‍ර කරලා දීපන් කිව්වා. දාසි ගියා. ඒකත් අරගෙන ගිහිල්ලා හුණු තලිය හැදුවා. ඒකල් හුණුනේ ගාන්නේ හුණු කියලා જાතිය. හදලා දැන් අර විසඟන වතුරේ බැස්සා. බැහැලා කොණ්ඩේ තිමලා හොඳට උඩට ආවා. ඇවිල්ලා දැන් දුන්නා මේ ගා ගන්න කියලා. ඒක අරගෙන හොදවට කොණ්ඩිය ඇතිල්ලුවා. ගාලා ආයෙ වතුරට බැස්සා. හවරිය ගැලෙවුවා වගේ. කොණ්ඩි ගියා. නැගිටින්නකට තට්ටි. එක කෙස් ගහක් නැහැ. හඬා වැටිලා අරකි දිව්වා අර සල්ලි ගත්තේකි. එතකොට හඬා වැටිලා මේ මොකද්ද වුනේ කියලා ඉමීට රෙදි කෑල්ලකින් කොණ්ඩේ උතාගෙන ගිහිල්ලා හැංගුණා. දැන් එදා ඉඳලා දැන් මේ කාන්තාවට අර රස්සාව කරන්න බෑ. විසඟන විදියට ඉන්න බෑ දැන්. පලාත අතහැරලා ගියා. දැන් ගිහිල්ලා කරන්නේ තල ආඹරනවා තෙල් හිඳින්ද. දැන් තල ආඹරනවා. ඔය අතරේ කසිප්පුත් පෙරුවා. දැන් ජීවත් වෙන්නත් තිබේ. දැන් කසිප්පු පෙරනවා, තල ආඹරනවා, ඔහොම කරගෙන ඉන්නවා දැන් මෙයා. ඉන්නකොට දවසක් කසිපුණ්ඩාව මිනිස්සු තුන් දෙනෙක්. කසිය ගහලා මිනිස්සු තුන් දෙනා හොඳට දැන් වැටිලා ඉන්නවා. සලු පිළි එහෙට මෙහෙට ගිහින්
මේ මනුස්සය අමකද කළේ මේ ගෑනුව කෙන අර සල්ලු හොරකං කලා. දැන් නැති බැ දැම නෑන දැමකුත් තිබිච්ච වේදන් කලා බිහිතෙත් කලා දැම මේක සනීප වෙන්නේ නෑ. අමාරුවෙන් ජීවත්වෙන්නේ ජීවත්වෙන්න ක්‍රමයක් නෑ. දැන් යන්තන් තෙල් හිඳනවා කසිප පෙරනවා ඕකෙන් ජීවත්වෙන්නේ. එතකට මොකද වුණේ අර ේදි කෑලිත් ගත්ත හොරකං කලා. ඔහොම ඉන්නකොට දවසක් පොල් ටික කම්බ වෙලා පොල් ගාලා පොල් තෙල් හින්දා පොල් තෙල් හින්දාම පොල් තෙල් වල අඩියේ බේරෙන අර සුවඳ අපිට මතක ඉස්සර අපේ අම්මල ගෙවල තෙල් හින්දිද්දි අඩියේ සුවඳ ඒවා තියෙන අපි හරි ආසයි ඒවා කන්න තෙල් කනේ තෙල් ක තෙල් කහට. එතකොට මේම වගේ තිබුණා ඇදිලා එදා රහතන් වහන්සේ නමක් වැඩියා මේ මෙතුමියගේ ගේ ඉස්සරහට. අනේ මට අදවත් මේ පිනස් පිනක් කරගන්න ලැබුණා කියලා හිත පැහැදුනා. පැහැදිලා අනේ ස්වාමීනි වඩින්න කියලා ඉක්මන්ට පුටුවක් ලෑස්ති කරලා දුන්නා. වැඩ හිටියා. අනේ ස්වාමීනි විශාල දෙයක් දෙන්න නෑ. මම මේ තෙල් කවගයක් තියනවා. මම මේක පූජා කරන්නම් කියලා අර තෙල් කහට පූජා කළා. අනේ අර රහතන් වහන්සේ ඒක වැළඳුවා. වළඳලා පුණ්‍යානුමෝදනා කළා. දැන් මෑ මේ ඔළුවරදි කැලලකින් වහගෙන අර වැඳගෙන කියනවා අනේ මට දිග කොණ්ඩියක් ලැබේවා. පවුනේ අනේ දිග කොණ්ඩියක් ලැබේවා කියලා. ඉතින් ප්‍රාර්ථනා කරනකොට එහොම හිටියා. එලා කාලය ගෑවෙමින් මැරුණා. එක වෙළඳ කණ්ඩායමක් වෙළඳ පිරිසක් දැන් මේ වෙළඳාමේ ගිහිල්ලා නැවු නැගල වෙළඳාමේ ඇද්දි නැව හුලඟට ගහගෙන ගියා. යනකට මේ මැරිච්ච මේ කාන්තාව උපන්නේ මුහුදේ විමානයක. අර පුටුව පූජා කරපු නිසා රහතන් වහන්සේට වැඩ ඉන්න කණක විමානයක. ඒ කියන්නේ රම් විමනක මේ ඉන්නවා දෙවගණක් වගේ රූපයක් ඇතුව දිග කොණ්ඩයක් තියෙනවා වස්ත්‍ර නැහැ. අන්න අර හොරකම් කළේ අර බීප මිනිස්සු බුදියගෙන ඉඳි ගත්තේ. නමුත් කොහොමද හොරකම? ඒ වගේ සුළු හොරකමකට එහෙම වුණා නම් ඈ අද කාලේ වෙන දේවල් කොහොම වෙයිදනේ? එතකොට මම බලන කොච්චර භයානකද කියලා මේ සසර. කොහොම වෙලා දැන් ඉතින් මෙයා ඉන්නවා දැන් මේකට වෙලා. ඉඳෙදි අර නැව පා වෙලා ගිහිලා මේ ඉස්සරහට ආවා. ආන්පස්සේ මෙයාගේ බලෙන් පේන සැලසුම මෙයාගේ මාලිගාව. පෙන් ලැහුවා ඕක ඉන්නේ කවුද කියලා ඇහුවා. එතකොට මේ ඉස්ත්‍රී කටහඬන්නේ. එතකොට මේගොල්ලෝ හිතුවා මේ දෙවගණක් තමයි කියලා. එදලෙකෝ අනේ මේ දිව්‍යාංගනාවෙනි අපි ආසයි ඔබතුමිය දකින්න. ඔබතුමිය මේ ඔය රත්තරන් මේ විමානෙන් එළියට වඩින්න කිව්වා. අනේ මට එන්න බෑ කිව්වා. මට වස්ත්‍ර නෑ කිව්වා. මං මේ කොණ්ඩෙන් කිව්ව මේ ඇඟ වහගෙන ඉන්නේ. ඊට පස්සේ කිව්වා නෑ නෑ අපි ළඟ වස්ත්‍ර තියෙනවා අපි වෙලඳන් කරන්න ගෙන අපු මේ වස්ත්‍ර දෙන්නම්. අනේ අපිට ඒ වස්ත්‍රේ මට ඒ වස්ත්‍රේ පා කිව්වා. ඒ වස්ත්‍ර මට අඳින්න බෑ. එහෙනම් අපි මොකද්ද ඔබට කරන උදව්ව කියලා ඇහුවා. ඔය පිරිසේ ඉන්නවා උපාසක කෙනෙක්. තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක්. දැන් ඔබ සියලු දෙනා තෙරුවන් සරණ ගිහිල්ලා නේද? දැන් බලන්න කොහොමද කියලා මේ බල්ලේ. තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක් ඉන්නවා සීලවන්ත. ආන් ඒ කෙනාට ওই වස්ත්‍රය පළඳලා මට පින් දෙන්න කිව්වා. දැන් සංඝයා නැහැ. දැන් භික්ෂුණා සීලා නැහැ. උපාසක මට පින් දෙන්න කිව්වා. කිව්වහම මේ අනිත්‍යය. එතකොට එක්කෙනා හිටියේ තෙරුවන් සරණ ගියපු ඒ උපාසක අනිත්‍යය නිකම් මිනිසු. එතකොට මේ අර පිරිස මොකද කළේ? පැහැදිලා මේ උපාසකව නාවලා උපාසකට අර ඇඳුම් අඳලා පින් දුන්නා. පින් දීපු ගමන් මෙන්න දිව්‍ය වස්ත්‍රාභරණ වලින් සැරසිලා එළියට ආවා. ඇවිල්ලා විස්තරය කිව්වා කතන්දරේ. මේකයි මට උනේ කිව්වා. මට මේකයි උනේ කියලා අඬන්න ගත්තා. ඇහුවා ඇයි අඬන්නේ? අනේ මට තව ටික දුරයි ඉන්න තියෙන මේ ආත්මෙ කිව්වා. ඊට පස්සේ මන් නිරියනවා කිව්වා. එතකොට උපාසක බලන්න කොච්චර ඥානවන්තද කියලා. දැන් අනිත් අය ඔක්කොම එදා ඉඳලා අර උපාසකට වැඳගෙන ඉන්නේ.
ළඟට ගියත් වැඳගෙන කතා කරන්නේ මියා උතුම් කෙනෙක් කියලා. උපාසක කිව්වා දැන් තේරෙනවනේ මේ තෙරුවන්ගේ වටිනාකම. දැන් ඔබත් තෙරුවන් සරණ යන්න කියලා අර පිරිසව තිසරණී පිහිටෙව්වා, සීලේ පිහිටෙව්වා. පිහිටවල උපාසක අර දෙවඟනට කිව්වා දැන් බලන්න මට දාන දීලයි, මට මේ දාන දීලා ඔබට මේව ලැබුණේ. දැන් ඔබ දිව්‍ය සම්පත් තියනවා. දැන් මම ඉන්නවා මේ උපාසකවරුන්ව සීලේ පිළිපදලා දැන් අපිට දාන දෙන්න කිව්වා. දැන් බලන්න මොළේ පාවිච්චි කරපැටියේ උපාසක උන්නේ වෙන කෙනෙක් නම් අනේ සංගයා නැහැ නේ කියලා හැරිලා යයි නේද? අපිට දාන දෙන්න විදියක් නැහැ නේ කියලා. ඊට පස්සේ ඒ දෙවගණ මොකද කළේ? අර උපාසකවරුන්ට දානි දුන්නා, දිව්‍ය භෝජන දුන්නා, දීලා දිව්‍ය වස්ත්‍රත් දුන්නා. දීලා කිව්වා අනේ එහෙනම් මේ දිව්‍ය වස්ත්‍ර දෙකක් මම මේ ඔබට දෙන්නම්, මේක ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට පූජා කරලා මට මේ පින් දෙන්න කිව්වා. ඊට පස්සේ ඒ දෙවඟන තමන්ගේ දේව බලෙන් අර නැව ඉක්මන්ට වරායකට සීන්දු කළා. ඒතර නැව වරායට ගියා. ඊට පස්සේ ඉක්මන්ට මෙයා එතන පිටත් වෙලා කෙලීම සේවැත්තුවර ගියා. බුදුරජාණන් වහන්සේට කාරණේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දානේ දුන්නා. දීලා අර දෙවඟන දීපු වස්ත්‍ර දෙක බුදුරජාණන් වහන්සේට පූජා කළා. එතනම අර දෙවඟන එතනින් චුත වෙලා තවුතිසාවි උපන්නා. බල යන්න හිටියේ කොහෙද? නිරේ. ගියේ කොහෙද? තවුතිසාවි. දැන් පින් එපා කියන්නේ රටේ නැද්ද? පින් ඕනේ නැහැ. පින් වලින් වැඩක් නැහැ. මොන්ට වන්ටද පින් කුසල් කළාම මදැ. ඔහොම කයිවාරු ගහනයි නැද්ද? දැන් මේ බලන්න පින්න නේද මේ මිනිස්සයා බේරලා තියෙන්නේ. පින විතරන්නේ මේ උපාය. උපාය කිව්වේ ඒ අවස්ථාවේ ගන්න තියෙන නූණක්කාර වැඩි. දැන් මේ ප්‍රඥාව නොතිබුණා නම් අර උපාසකුන්න හැට අනේ ඉතින් අපි මොනවා කරන්නද කියලා ඉතින් පව් කියලා ඕන දෙයකට පව්නේ අපි කියන්නේ. අනේ පව් කියලා. ඉතින් මේ යයි මොලේ නොතිබුණාද බලන්න උපාසක අපිට දාන දෙන්න කියලා පින් අනුමෝදන් කරනවා. ඊට පස්සේ ඒ පිනින් එයාගේ තව බලේ වැඩි වුණා. ඊට පස්සේ මේ සවස් දුරට ගිහලා දානි දුන්නා ඒ පාසකලා. දාන දීලා ආය අර දෙවගණට පින් දුන්නා. තවතිසාවේ දැනුත් තවතිසාවේ තියා. එතකොට බලන්න මේ මිනිස්යාට මේ තිසරණේ පිහිටීම මොන තරම් උදව්වක් තියනවාද කියලා. හැබැයි ඒක අර ශ්‍රද්ධාව තියෙන්න ඕනේ අර මුළු හිතෙන්ම. අර බාගෙට නෙමෙයි. මේ කරුණ දැන් නැත්තම් ඔබට මේවා තේරුම් කරලා තියෙන්නේ ඒකටයි. මේ කාලිකණ්ඩදී මේ අපි මේවා කරන්නේ. මේව කරන්නේ දැන් ඔබ මේ ඇවිල්ලා තියෙන්නේ මේ කල් මරන්නද? නෑ. මම මේ මහන්සි වෙලා මේ කියා දෙන්නේ මොකද්ද? මේ කාලේ නැති කරගන්නද? නෑ. මේ අපේ අපිට තියෙන වටිනා දෙයක් ගැන මේ කතා කරන්නේ. එතකොට මේ බුද්ධ රත්නය ගැන අපි යම් මට්ටමකින් හරි විස්තර වශයෙන් දැනගත්තේ නැත්තම් අපි කොහොමද පහදින්නේ? පහදින්න බෑනේ. දන්නේ නැත්තම් දැනගන්න ඉපේ පහදින්න නම්. ඉතින් ඒ නිසා මේ විදිහට මේ පහදුන් නැත්තම් කොච්චර හානි වුණද මට මතකයි. පසුගිය ඒ කාලේ තිබුණා ওই මිනිස්සු මේ ওই අන්‍යාගමිකයෝ කළා මේ ඔය ඉස්සෙල්ලා මිනිස්සුන් අසනීප වෙන අයව එහෙම ආඥා කළා ගන්නවා. ඒ ආගමට ගන්නවා. අරගෙන දැන් මේ බුදු පිළිමත් තියෙනවා ගෙදර. ඊට පස්සේ කියනවා මේ සනීප වෙන්නේ නැහැ ළෙඩි. ඒතුළ කියනවා සනීප වෙන්නේ නැති ඕගොල්ලෝ තාම හිත් දෙකකින් ඔය කරන්නේ. ගෙදර පිළිම තියෙනවානේ. ඔව් මේ බිම දාලා පාගන්න කියනවා. කරේ මිනිස්සු කරේ නැද්ද? කළා. තමන් වඳින එක බිම දාලා පෑගුවා. පාගල තමයි ආඥා කරන්න ගත්තේ. ඊට පස්සේ සනීප වෙයි කියලා. ඒත් සනීප වුණේ නැහැ. ලෙඩමලා. මැරුණා නෝ යා කිව්වා. ඊට පස්සේ කෝ හායකට කලබල වෙන්න එපා. ඒ එහෙම කලේ දෙවියෝ ටෙස්ට් කරන්න කිව්වා. එතකොට ඒකට වමනා බුද්ධියද මෝඩකමද? මෝඩකම තිබ්බාම ප්‍රමාණවත්. එතකොට බලන්න නුවණ තියෙන කෙනෙකුට පුළුවන් මේක කරන්න. නුවණ තියෙනකොට කරන්න බෑ. නුවණ තියෙනේ කල්පනා කරන්නේ ඇයි එහෙම කරන්නේ? මොකටද එහෙම කරන්නේ කියලා දෙපාර හිතන්නේ නැද්ද? දෙපාරක් හිතනවා. ඇත්ත වශයෙන්ම ඒ වැටි පිළිමක බුදුරජාණන් වහන්සේවත් මොකක්වත් නැහැ. නමුත් උන්වහන්සේගේ නාමයෙන් එක තිබ්බේ. උන්වහන්සේගේ නමින් තිබ්බේ. ඒක මේ වගේ.
මට මතකයි එක පාරක් මංහිතන්නේ අර ස්වාමි විවේකානන්ද වගේ. ස්වාමි විවේකානන්ද එක්තර අවස්ථාවක ඔය ඕගෙන කතා කරලා මේ ලෝකේ මේ මනුස්සයන් ගැන කතා කරලා දැන් ඔන්න ඒ ගෙදර තියෙනවා පින්තූරයක්. එයාගේ මැරිච්ච අම්මගේ පින්තූරය. ඉතින් ඒතර පින්තූරය තුළ මුකුත් නැහනේ. ඒතර විවේකානන්ද කියන වැඩ පුළුවන් නම් ওই පින්තූරේ කෙල ගහන්න. මේ පින්තූරෙ මුකුත් නැහැ. පුළුවන්ද කෙල ගහන්න? බෑ නේද? ඒතර මවගේ පින්තූරය කියලා ඒකට කිව්වට පස්සේ ඒ අපිට ඒ පින්තූරේ දැක්කාම මේ මව කියලා මතක් වෙනවා. ඒ වගේ දැන් බුදුරජාන් වහන්සේ කියලා අපි සම්මත කළා මොන හරි හැඩයක තියෙනවනේ පිළිමයක්. දැන් ওই චූටි පිළිම තියෙන හරි කැත. එහෙම තිබ්බත් ඒක හැඩයට තිබ්බත් අපි බුදු කෙනෙක් කියලා වදිනවනේ. එතකොට එබඳු එකකට ගැරහුවොත් ඒ ගරහන්නේ ඒ චූටි ප්‍රතිමාවට නෙමෙයිනේ. ඒ ගැරහුම ලබන්නේ කාටද? බුදුරජුන්ට. ඒ වගේ අර කවුරු හරි කෙනෙක් තමන්ගේ අම්මගේ පින්තූරයක් ගෙදර එල්ලලා තියෙනවා නම් තාත්තගේ හරි අම්මගේ හරි කවුරු හරි කාලා කෙල්ල ගැහුවොත් අපිට හිතෙන්නේ ඒක අම්මට හරි තාත්තට හරි කාලා කෙල්ල ගැහුවා කියලා නේද? ඒක මේ කඩදාහියක් කඩදාහියට කෙල්ල ගැහුවා කියලා හිතෙනවද අපිට? නෑ. ඒ වගේ මේ යම් කිසි කෙනෙක් පාගන කොට ඒක එයා පාගන්නේ මොකක් හිතලාද? මට මෙයාගෙන් වැඩක් නෑ කියලා නේද? තිසරණේ නැති වෙනවා. සාමාන්‍යයෙන් තිසරණේ කියන එක කිලුට වෙනවා. ඒ තිසරණේ කිලුට වුණාට පස්සේ සාමාන්‍ය කිලුට වෙන්නේ නැතුව තිසරණේ තියා ගන්න ඕනේ. ඉතින් බුද්ධ දේශනා තුන සමහර තිසරණ යන ක්‍රම එකක් තමයි මේ ජීවිතය තමන්ගේ ජීවිතයේ පරදුවට තබා තිසරණේ සරණ යනවා. ජීවිතයේ පරදුවට තබා තිසරණේ සරණ යන අය තමයි මේ සමහර මම භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යෙක් කියලා ශිෂ්‍යෙක් කියලා හිතාගෙන තිසරණ සරණ යනවා. මං හිතන්නේ මේකේ සරණ යන එක සාර්ථකයි තමයි ජීවිතයේ පරදුර තබා සරණ යෑම. එහෙම හොඳට සරණ ගියපු එක්කෙනාට ඒ සරණ යාට පිහිටෙනවා. ඒ සරණ තමයි යා විදිරියට අරගෙන යන්නේ. ඒ කියන්නේ සුගතිය කරා ගෙනියන්නේ හැමදේම කරන්නේ. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ ඉගෙන ගත්තේ උන්වහන්සේ ඥාන බල කීයකින් යුක්තයිද? 10කින් යුක්තයි. විසරද ඥාන 4කින් යුක්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට විශේෂ ඥාන නැහැ. ඒ ප්‍රාතිහාර්ය මුකුත් කරන්න බෑ. තර්ක කර කර තමයි මේ ශ්‍රමණ ගෞතමයන් බණ කියන්නේ කියලා කවුරු හරි කිව්වොත් මේකේ තියෙනවා සාරිපුත්තේ ඒ වචනේ ඒ දෘෂ්ටිය අත්හැරි නැත්තම් එයා නිරියනවා කියන. ඉතින් ඔබ හිතන්නේ මේ වර්තමාන බුදුරජාණන් මිනිස්සු බයින මිත්‍යා දෘෂ්ටිකය නැද්ද? ඒගොල්ලෝ යන්නේ නිරේ. වෙන යන්න තැනක් නැහැ. ඉතින් ඒක මේ වගේ කියනවා. සීතාපි සාරිපුත්ත බික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ දිඨේව ධම්මේ අඤ්ඤං ආරාධෙය්‍ය. ඒක හරියට මේ වගේ කියනවා. සීල සම්පන්න සමාධි සම්පන්න ප්‍රඥාව සම්පන්න භික්ෂුවක් මේ ජීවිතේදීම රහත් වෙයිද? ඒ වගේ කියනවා. ඒ වගේ තමයි කියනවා අනිත් පැත්තටත් වැරදුනවා කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා උපදින තැන්. උපදින තැන් මේකට කියන්නේ උපදින ක්‍රම. උපදින ක්‍රමයට කියනවා යෝනි කියලා. මොකද්ද ක්‍රමයට කියන්නේ? යෝනි. යෝනි හතරක් තියෙනවා කියනවා. අණ්ඩජා යෝනි. අණ්ඩජා යෝනි කියන්නේ බිත්තරයෙන් උපදිනවා. ජලාබුජා යෝනි මව් කුසෙන් උපදිනවා. සංසේදජා යෝනි තෙත් පරිසරයෙන් උපදිනවා. ඕපපාතිකා යෝනි ඕපපාතික උපදිනවා. එතකොට මේක කියනවා උන්වහන්සේ අණ්ඩජ යෝනි කියලා කියන්නේ මේ සාරිපුත් අණ්ඩකෝසං අබිනිබ්බිජ්ජ ජායන්ති. බිත්තර කටුව පලාගෙන උපදී. එතකොට බිත්තර කටුව පලාගෙන උපදින සත්වයෝ ඉන්නවා. දැන් මේ ලෝකේ දැන් අපි මේ මනුස්ස ලෝකේ ඉන්නවා. ඉතින් මනුස්ස ලෝකෙ චිත වෙලා සමහර ගිල්ල උපදින්නේ කොහේද? අණ්ඩජ යෝනි. එයා බිත්තරේ පලා ඒකාත්මික මව් කුසී උපදිනවා.
එකාත්මික බිත්තරේ පලාගෙන උපදිනවා. එකාත්මික තෙත් පරිසරයේ උපදිනවා. එකාත්මික මේ තුනින්ම තුරව ඕපාතික උපදිනවා. එහෙමයි මේ උපත් තියෙන්නේ. දැන් මේ ආත්මය අපි මොකද්ද වාසනාවකට? ඔව්. මෞකසින් උපන්න. මෞකසින් උපදින්නේ අපි විතරද? ඒ තිරිසන් සත්තු කොච්චරිනුද මෞකසින් උපදින? අපි මිනිස් ලෝකේ උපන්න මේ ආත්මේ වාසනාවකට මෞකසින්. එතකොට මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඒ කියන්නේ සංසේද කියන එකෙත් තෙත් පරිසරය කියන්නේ තෙත් පරිසරය කියන්නේ මොකද්ද? කුණු මාස් කුණු මාළු වැසිකිලි වල කුණු කාණුව මේ ඔක්කොගෙම උපදිනව දැකලා තියෙන සිලි සිලි ගාලා පණු රොතු රොතු ඉන්නවා කෝටි ගාණක් ඉන්නවනේ. එතකොට මේ ඔක්කොම උපත් දෙ වැසිකිලි වලක උපන්නු සත්වේ නැවත 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 ඒකෙමයි උපදින්නේ. නැවත නැවත ඒකෙමයි උපදින්නේ. වතුර කුපන්නොත් මාළුවෙක් නැවත නැවත ඒකෙමයි උපදින්නේ. අයි පිනක් කිරීමක් මොකුත් නැහැ. ඊළඟට ඕපපාතික සත්‍යෝ දේවා කියන්නේ දෙවියෝ. නීරයිකා නිරේ සත්තු. ඒකච්චී මනුස්සා ඇතැම් මිනිස්සු. ඇතැම් මිනිස්සුත් ඉන්නවා මෞකුසී නෙමෙයි උපදින්නේ. ඕපපාතික. එහෙම ඕපපාතික උපදිච්ච කෙනෙක් ගැන බුද්ධ කාලයේ විස්තරයක් තියෙනවා. කවුද? ආම්බපාලි. ආම්බපාලි උපන්නේ ඕපපාතික ගහක් යටනේ උපන්නේ. ගහක් යට උපන්නේ. දැන් සමහර විට අපි දන්නේ නැහැ මේ ලං මේ මේ ලෝකෙත් වෙන්න පුළුවන්. හිටපු ගමන් කියන මේ ළමයෙක් ඉපදිලා මේ පඳුරේ හිටියා දීමෝපිය දාලා ගිහලා කවුරුත් නැහැ. එහෙම ගිහිල්ලා අරගෙන හදා ගන්න ඕනේ. සමහරට ඕපාතික වෙන්න බැරි නෑ නේද? අපි දන්නේ නෑ නේ. එතකොට ඒකච්ච විනිපාද ඇතම් ප්‍රේතයෝ. එතකොට මේ මේව බුදුරජාණන් වහන්සේ වදාලා මේවට තමයි යෝනි හතර කියලා කියන්නේ. ඉතින් මේවා බුදුරජාණන් වහන්සේ දකින්නේ මොකෙන්ද? චුතූපපාත ඥානෙන්. සත්‍ය චුත වෙලා උපදින ආකාරයේ උපදින විදිය බලන්නේ. චුතූපපාත ඥානෙන් බලද්දි තමයි පේන්නේ. දැන් බුද්ධ කාලෙම එක්කෙනෙක් හිටියන වස්සකාර කියලා ඇමතියෙක් මතකද? වස්සකාර කියලා හිටියා. වස්සකාර කියන ඇමතියා බුදුරජාණන් වහන්සේට දානිත් දුන්නා. එතකොට එක රහතන් වහන්සේ නමකට කිව්වා වඳුරු මූණ කියලා. රහතන් වහන්සේ නමකට වඳුර වගේ කිව්වා. සමාව ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයාට සමාව ගන්න වෙයි. නැත්තම් වඳුරිත් තමයි කිව්වා. මේ පුද්ගලයා මොකද කළේ? සමාව ගත්තේ නැහැ. මේ රජගහනුවර මේ අඹගස් හිටෙව්වා. වඳුරෙක් වුණාට පස්සේ මට කන්න අඹවත් තියෙන්න බෑ කියලා. වස්සකාර ඊළඟ ආත්මය වඳුරෙක් වුණා. බලන්න මේ මාන්නය කියන්නේ එතකොට සුළුපටු එකක්ද? ඒක පිළිගත්තා. නමුත් සමාව ගත්තේ නැහැ. සමාව ගත්තනම් ඇමතිවරයෙක්ගේ සමාව ගත්තනම් බේරෙන්න තිබ්බා. බේරුණේ නේ අඹ හිටෙව්වා. හිතේ හැමදාම වඳුර වෙයි කියලා. හැම ආත්මම වඳුර වෙයි කියලා. හැම ආත්මම වඳුර වෙනවද? නෑ. ඒ ආත්මෙ වෙලා ඊට පස්සේ නිරේ යනවා. වැඩිපුර වෙන්නේ പ്രേත ලෝකෙට. එක්ක මිනිස්සයා මැරිලා പ്രേත ලෝකෙට යනවා. එහෙම නැත්නම් මිනිස්සයා මැරිලා තිරිසන් අපායට යනවා. එහෙම නැත්නම් අසුරෙට ලෝකෙට යනවා. ගිහලා එතනින් චුත වෙලා නිරේ යන්නේ. නිරේ ගිහිලා විඳුවලා 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 ආයේ මොන කොහේ හරි හද්දා වන්නියක ගිහිලා උපදිනවා. එක්ක සතෙක් වෙලා, එක්ක මේ සත්‍ය සරපෙක් වෙලා උපදිනවා. එහෙම නැත්නම් ආයේ පිරිත ලෝකෙට එනවා. ඔහොම කරකි කරකි ගිහිලා ආයේ ඕන්න මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා හොරකම් කරලා අනුන්ගේ දේවල් කඩා වඩාගෙන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇවිස්සීලා ඉඳලා ආයේ මෙරිලා ගින් ආයේ එතන තමයි වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේවා අපට ওই ඥානයන් හි පිහිටලා මේ ලෝකෙ ගැන විස්තර කරලා දුන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කළ මහණේ සාරිපුත්තේ ගති පහක් තියෙනවා කිව්වා. නිරය. නිරය කියන්නේ එක යන තැනක්.
තිරච්ඡාන යෝනි තිරිසං යෝනි පෙත්ති විසයෝ ප්‍රේත ලෝකේ මනුස්සා මනුස්ස ලෝකේ දේවා දිවි ලෝකේ මේ ඔක්කොම යන තැන් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම දිවිසෙන් දකින්න කියනවා. ඊට උන්වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා, මහණෙනි මම මේ ලෝකේ මේ සාරිපුත්තන් වහන්සේට වදාරන සාරිපුත්ති මම මේ ලෝකේ දිහා බලනවා. බලද්දි පේනවා මේ පුද්ගලයා කටයුතු කරන විදිය. දැක්කම පේනවා මෙයා මේ දැන් මේ යන රටාවේ නිරේට යන්නේ. එතකොට පස්සේ කාලේ උන්වහන්සේට පේනවා ඒකේන නිරේ ඉපදිලා ඉන්නවා. නිරේ ඉපදිලා ඉන්නවා පේනවා. ඒක මේ වගේ එකක් කියනවා. ගිනි අඟුරු වලක් තියෙනවා. ලොකු ගිනි අඟුරු වලක් තියෙනවා. මිනිසෙක් වැටෙන ප්‍රමාණි. එතකොට මේ පාරක් තියෙනවා. මේ ඒ පාරේ වැටලා තියෙන කොහෙටද? ගිනි අඟුරු වලටයි. එතකොට මේ පාර දිගේ කෙනෙක් යනවා. එතකොට මේ ඈත ඉඳලා බලාගෙන ඉන්න එක්කෙනෙකුට පේනවා ගිනි අඟුරු වලත් පේනවා, පාරත් පේනවා, පාර දිගේ යන අර මිනිස්යාවත් පේනවා. ඉතින් එයාට පේනවා අනේ මේ මිනිස්යා මේ පාරේ නම් ගියොත් මොකද වෙන්නේ? අර ගිනි අඟුරු වලේ වැටෙන්නේ. පස්සේ කාලේ පේනවා මේ මිනිස්යා ගිනි අඟුරු වලේ වැටලා ඉන්නවා. ඒ වගේ කියනවා සමහරු ජීවත් වෙන විදිය බලද්දි පේනවා මෙයා මේ යන රටාවේ ගියොත් නිරේ. ඔබ හිතන්නේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සු අතර වැඩි පිරිසක් කොහේයිද? වර්තමාන මිනිස්සු වැඩි පිරිසක් නිරේ යනවා. ඊළඟට තිරිසන් යෝනි යනවා. ඊළඟට ප්‍රේත ලෝක යනවා. බොහෝම අල්පයයි. මං හිතන්නේ මිනිස්සුන් ආයේ මනුස්ස ලෝකෙට එන ප්‍රමාණය හිතා ගන්න බැහැ. දිව්‍ය ලෝක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. යන්න කෙනෙක් නැහැ. මනුස්ස ලෝකෙටත් බොහෝම කලාතුරකින් තමයි ආවුත් එන්නේ. දිව්‍ය ලෝකෙකින් කොහොමත් අමාරුනේ. ඒ ඉතින් තිසරණේ පිහිට ගත්තොත් හොඳට තෙරුවන් සරණේ පිහිටලා මෙසිත දිනු කරගෙන ඊළඟට විශේෂයෙන්ම ඔය කයය වචනය ආරක්ෂා කරගෙන ගොඩක් අය කය ආරක්ෂා කර ගන්නවා. ඒ කියන්නේ හොරකම් කරනවා එහෙම නැති අය ඉන්නවා. සතුන් මරන්නේ නැති අය ඉන්නවා. පිරිසිදු විදියට චරිත වැදගත් විදියට ආරක්ෂා කරගෙන වැදගත් විදියට ඉන්නවා. මේ පරිසම් කරගන්න නැති මොකද්ද? කට. එතනින් තමයි වරද්ද ගන්නෙ. එතකොට කොච්චර හොඳට හිටියත් වැඩක් නැහැ. කට වැරදුනාම ඒ කට වැරදීමෙන් තමයි බරපතල විදිහ හානි කරගන්නවා. බරපතල විදිහ හානි කරගන්නවා කට වරද්දගෙන. සමහරු ගුණවතුන්ට බයිනවා, ධර්මයේ හැසිරෙන උත්තමයන්ට බයිනවා. ධර්මයේ සමහර විට අපි දන්නේ නැහැ. අපිම කියමු අපේ ඥාතියෙක් නම් සමහරට අපි කියමු අම්මා. අම්මම කියමු දැන් ගෙදර අම්මා හෝ තාත්තා හෝ හොඳට තිසරණේ පිළිදලා ගුණ ධර්ම වඩාගෙන මෛත්‍රී යුක්ත වාසය කරනවා කියලා. ඒ පොඩ්ඩක් යහම වෙනවා. ළමයි ටික බයින් නැද්ද අම්මට? පෞරස් කරගන්න. එහෙම වෙනවා. ඒ වගේ මේ සාමාන්‍ය හොඳ අයට මේ බැනුම් අහලා ගොඩාක් පව් කරගන්න අය ඉන්නවා. ඉතින් මේ නිසා ඒ වගේ සුළු දෙයක් කිරුත් අද කාලේ මිනිස්සයා නිරේ යනවා. මේකට හේතු හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මිනිස්යාගේ සිතේ ස්වභාවයේ පටු වීම. මොකක්ද හේතුව? සිතේ ස්වභාවය පටු වුණාම ඒක මේ වගේ එකක් කියනවා. සිතේ ස්වභාවය පටු වුණාම පස්සේ භාජනයේ පුංචි භාජනයක් වගේ. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරලා තියෙනවා. ගංගාව. ගංගාව කියන එක පටුද පළල්ද? වතුර ගොඩක් තියෙනවා. වේගෙන් ගහගෙන යනවා. අපි ගම් ඊළඟට වීදුරුව. වතුර වීදුරුව. වීදුරුව පළල්ද ගංගාව වගේ? නෑ. බොහොම පොඩ්ඩයි වතුර අල්ලන්නේ. එකම ප්‍රමාණයේ ලුණු කැට දෙකක් අපි අරගෙන එකක් ගඟට දානවා. එකක් වීදුරුවට දානවා. එතකොට මේ ඒ වතුර ප්‍රමාණය ලුණු බවට ලුණු රහට හැරෙන්නේ මොකටද දාපු එකද? කොයිකට දාපු එකද? වීදුරුවට දාපු එක ඉක්මනට ලුණු බවට පත් වෙනවා. ලුණු රහ එනවා. අර
මේ ගඟට වැටිච්ච ලුණු කැටි එහෙම නැහැ. ඒ වගේ කියනවා මහණෙනි මාර්ගඵලලාභී කෙනෙකුට වරදක් වුණොත් ඒක බරපතල විදියට විපාක දෙන්නේ නැහැ කියනවා. තෙරුවන් සරණ නොපිහිටි පින්පව් ගැන අවබෝධයක් නැති පුතජන කෙනෙකුට, පුතජන කියලා කියන්නේ වැණෙන චරිත කියන එක, ඕන වෙලාවක ඕන මිත්‍යාවක් විශ්වාස කරන එක්කෙනාට තමයි පුතජන කියන්නේ. ඒතර පුතජන කෙනෙකුගේ හිතේ ස්වභාවය මේ වගේ කියනවා. ඒතර එයාට පුංචි එකක් ඇති කියනවා නිරියන්න. එතකොට එහෙම බලද්දී මේ බීතුණු සසරේ අපේ ඥාති කොච්චර යන්නේ ඇද්ද නිරේ? අපි දන්නේ නෑනේ. අපි දන්න අඳුරන අය මැරුණා. කොහේ කොහේ යන්නේ ඇද්ද කියලා අපි දන්නවද? සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ කොහොමද? මැරිච්ච එක්කෙනා එක්ක ඔන්න පිරිතෙක් වෙයි. අල අපි දැන් පින් දෙනවා. දුන්නට පස්සේ හරි. අලු ගසා දාලා නැගිටිනවා පිරිතේ. එහෙම වෙන්නේ නෑ. එහෙම බල සම්පන්න වෙනසක් කරගන්න අද පිරේතයන්ට බෑ අද කාලේ. එහෙම වෙන්න නැති රහතුන්ට දන් දෙන්න ඕනේ. අද ඉතින් කොච්චර අමාරුද හිත පහදව ගන්න අපි. ඒ මොකද හේතුව? වර්තමානයේ අපේ හිතේ ස්වභාවය එක එක බාහිර දේවල් වලට වේගෙන් ඇදලා යනවා. ගුණයට මේ ගුණය තුල හිත රඳන්නේ රඳනවා අඩුයි. ඒකයි. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ උපමා කළේ මොකද්ද මේ නිරේට යන මිනිසයා ගැන? අර ගිනි අඟුරු වලට යන පාර වගේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා. එයා ගත කරන ජීවිතේ, එයා ගත කරන ජීවිතයේ මරණින් මත්ති යන්නේ තිරිසන් අපායයි. ඒක උපමාව දැක්කේ උන්වහන්සේ අසූචි වල. අසූචි වලක් තියෙනවා. මේ අසූචි වලට පාරක් තියෙනවා. මේ පාරේ අපි කිම කෙනෙක් යනවා. සමහර නට නට සින්දු කී කියන්න පුළුවන්. එතකොට ඈත ඉඳලා බලන් ඉන්නවා කෙනෙක් ඒ පාර යද්දී. නමුත් යා දන්නේ නැහැ වලේ වැටෙන කම්ම දන්නේ. ඒ වලේ වැටෙනවා. වැටුණාට පස්සේ මේ අසූචි වලේ තමයි යා එරිලා යන්නේ. ඒ වගේ තමයි මේ ජීවිතයේ සතුටෙන් නට නට කෑගගා විනෝද වී ඉන්නවා. මෙදලා මැරුණාට පස්සේ තිරිසන් ලෝක යනවා. අර එක කතාවක තියෙනවා, මං හිතන්නේ ഘോഷක සිතානන්ගේ කතාවේ එක තියෙන්නේ. කලින් ආත්මික පසේ බුදුරජාණන් වහන්සේ නමක් දානි වළඳන තැන. දැන් මේ ഘോഷක ඒ කලින් ආත්මික මිනිස්සේ යයි යගේ නෝනයි ළමයි මං හිතන්නේ මොකක් හරි කරදරයක් වෙලා ඈතක ඒ පළාත දාලා යනවා. දීල ඈත පළාතට ගියම පස්සේ දවස් ගානක් කණ්ඩ නැහැ, අමාරුවේ යනවා. යනකොට එදා කිරිබත් වගේක් හදලා ගේක පසේ බුදුරජාණන් වහන්සේට කිරිබත් පූජා කළා. එතකොට ඉතුරු වෙලා තිබ්බා මේ අසරණ වෙච්ච පවුල ආවා. මේගොල්ලන්ට කණ්ඩ දුන්නා. මේ පිරිමි එක්කෙනා, ඒ කියන්නේ ගෙදර ප්‍රධානියා, ඒ කියන්නේ ඒ මහත්යයි නෝනයි ළමයි මේ ඔක්කොම. ඊට පස්සේ කණ්ඩ දුන්නාම මේ මහත්යත් මේක කෑවා. දැන් බඩගින්නේ ඉඳලා ඉඳලා කෑවේ. කෑවම කල්පනා කළා ඊට පස්සේ මේ ඒ බලන් හිටියා මේ පසේ බුදුරජාණන් වහන්සේ දිලා ඉතුරු වෙලා ගෙදර බැල්ලිටත් දුන්නා. කල්පනා කළා මේ ගෙදර බැල්ලි කනවනව රහට අපිට මෙහෙම ටිකක් කන්න නැණ කියලා ඉදා මේ කෑම දුන්නා. ඒ කෑම කාලා අසනීප වෙලා එදාම මැරුණා. මැරිලා උපන්නේ බැල්ලිගේ කුසේ. මනුස්සයා කලින් ආත්මේ බැලිගේ කුසේ උපන්නා. දැන් උපන්නා. නමුත් අර රහතන් වහන්සේට එදා මනුස්සයවට හිත පැහැදුනා. එදා ඉඳලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් මේ බලුපැටියත් යනවා. ගිහලා ඉස්සරහන් සත්තු වෙනකට කෑ ගහලා එලෝනවා. ඊළඟට අනතුරු වෙනකට වළක්වනවා. දැන් කෑග ගහ මේ ගාඩ් කරන්න කාවද? අර පසේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ බලු පැටියට ටික ටික තේරුණා. දැන් වේලාසිනෙන් අර පසේ බුදුරජාණන් වහන්සේ වඩින ගේ වේලාසිනෙන් දන්නවා මෙයා. දැකලා වේලාසිනෙන් ගිහිල්ලා ඒ ගෙදරට ආන ඒ ගෙදර අහනවා බලු පැටියව අපේ පසේ බුදුරජාණන් වහන්සේට එන්න වඩින්න කියාපන් කියනවා. දැන් බලු පැටිය ආයේ ගිහිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේට ළඟට ගිහිල්ලා බුරනවා. බුරලා ඉස්සර වෙලා යනවා.
එතු දැන් පසේ බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා දැන් මෙම් යන්නේ කියලා තිවම විලා මනුස්ස හිත පැහැදුනා. මේ පැහැදිලා මේ බලු කුක්කා මැරුණා. මැරිලා උපන්නේ දිවි ලෝකේ. ඒ බුද්ධ කාලේ මනුස්ස ලෝක උපන්න. හඬ දෝංකාර දෙනවා. දෙදුරුම් කනවා හඬ. ഘോഷක. ഘോഷක සිතානෝ විලා ഘോഷිතාරාමේ හැදුවේ. එතකොට ඒ සෝතාපන්න නයාත්මේ එතකොට බලන්න මේ හිට මෙහෙට වරදින තාලේ දැන් සමහරු සාතු දෙකලා මේ කුරුල්ල දෙකලා ශාලස්සන මටත් කුරුල්ලෙක් වෙන්නට ඇත්නම් එහෙම කියන නැද්ද ඔය සමයන් කට්ටිය සමයන් වයසේ තියෙනව නේද කියනවා නී අර කුරුළු ඉන්න ලස්සන අප්පා එතකොට මේ හිත පිහිටනවද නැද්ද ඒකේ පිහිටනවා දැන් චූටි ළමයින්ට වර්තමාන කාලේ චූටි ළමයින්ට දෙනවා මේ කාටුන් ෆිල්ම් පෙන්නනවා මෙයාවල. ඒ ළමයා ඕකේ ආසාවෙන් ඉන්නවා සත්තුත් එක්ක හිතේ. දැන් ඒ ළමගේ හිත පිහිටන්නේ කොයි ලෝකෙද? සත්ව ලෝකේ. ඒ පුංචි වයසේ ළමයා මරුණුත් උපදින්නේ කොහෙද? සතුන් අතරේ. සතුන් අතරේ උපදින්නේ. මිසදුටු ලෝකේ සතර ආපායන්තරෝ තැනක් නැහැ යන්න. බලන්න සම්දිට්ඨි ලෝකේ කොච්චර වෙනස්ද කියලා. සම්මාදිට්ඨි යුක්ත ලෝකේ මේ අනේපිඬු සිරිතුමාගේ මිනිබිරියක් හිටියා. මේ මිනිබිරි මේ මිනිබිරීට මැටි වලින් හදාපු බෝනික්කෙක් ගෙනත් දුන්නා. දැන් මේ බෝනික්කා නලෝ නලෝ ඉන්නවා මිනිබිරි. දවසක් බෝනික්කා අත ඇරුණා. හිරවස මොකද වුනේ? කැඩුනා. ඊට පස්සේ මේ අඬනවා අඬනවා අඬනවා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිරිතුමා කිව්වා දුවේ එහෙනම් අපි පවුල දැන් මැරුණා නෝ. අපි දානයක් දෙමු කිව්වා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ මගේ මිනිබිරිගේ බෝනික්ක මැරුණා. ඒ නිසා දානිට වඩින්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සංඝයා සමග එක දවසක් නෙමෙයි හත් දවසක් දානිට වැඩියා. අද කාලේ නම් කියන්නේ එහෙම ලැජ්ජ වෙනවනේ. දැන් සෝතාපන්න වෙච්ච කෙනෙක් නේද අනාථපිණ්ඩික සිරිතුමා. සෝතාපන්න වෙච්ච කෙනෙක්. එතකොට මේ මේ පොඩි දුවගේ මේ මැටි බෝනික කැඩුනේ. ගිහලා බුදුරජාන් වහන්සේට ආරාධනා කළා. අද වගේ නම් ගමම hina වෙන්නේ නැද්ද කියලා විලා. හක හක ගාලා hina නැහැ. ආම් බලාපන් උපාසකට වෙච්චදී. ආම් මැටි මැටි බෝනිකට ආන්න දාන්න දෙනවා. ආන්න වඩිනවා වාගේ තුන. අද කියයිද නැද්ද? ආන්න අද මිනිසුන්ගේ හිත පහදව ගන්න හරි අමාරුයි. අද හිත පහදින්නේ අද අනුන් හෙලා දකින්න නම් ඕන විලාක ලෑස්ති. ගරහන්න නම් ඕන විලාක ලෑස්ති. අපහාස කරන්න නම් ඕන විලාක ලෑස්ති. දැන් ඒක එහෙම වෙලා දැන් බලන්න හිත පහදව ගත්තේ හැටි. එහෙම කළා දවස් 7ක් දාන්නේ දුන්නා. ඊවසේ මේක ආරංචි වුණා කොසල් රජුරවන්ට. කොසල් රජුට කිව්වා හා එහෙනම් මමත් ඒ මැටි බෝනික් කවිනේ මාත් දවස් 7ක් දෙනවා කිව්වා. කොසල් රජුරුවත් දුන්නා. එතකොට බලන්න මේ පුංචි අරමුණක් මුල් කරගෙන මහා පිනක් උපැද්දෙවි නැද්ද? පුංචි අරමුණක් මුල් කරගෙන මහා පිනක් උපද්දවනවා. අද සාමාන්‍යයෙන් බල්ලෙක් මෙල්ල කාට හරි දාන් ටිකක් දෙන්න හිතන එක මේක කවුරුත් අනුමත කරනවද අද? ගරහනවා නේද? ඒ දානෙට ගරහනවාද? ඒ වගේ අර ඒ ගැරහීම තියෙන්නේ ඒ පරිහානීය ලක්ෂණ. මනුස්ස වර්ගයාගේ පිරිහීම පෙන්නුම් කරන ලක්ෂණ. දියුණුව කියලා කියන්නේ ඒ කාලේ මිනිස්සු ඒකයි ඉක්මනට මේක අවබෝධ කළේ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහර අය මරණයටපත් වෙලා ප්‍රේත ලෝක යන්නේ. ප්‍රේත ලෝකේ. ප්‍රේත ලෝකේ විස්තර තියෙනවා කෙලවරන්නේ. මේ පෙරේතයින්ට සිද්ධ වෙන දේවල් ගත්තාම මේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ ඒ කර්මාණු රූපවම තමයි මේ පෙරේතාත්මය හැදෙන්නේ. පෙරේතාත්මය හැදෙන්නේ කර්මාණු රූපවමයි. කර්මාණු රූපව හැදිලා දැන් සමහරු ඉන්නවා දැන් එක සිද්ධියක් තියෙනවා ඒ පෙරේත ලෝකේ විස්තර සම්බන්ධයෙන් මේ කාශ්‍යප බුද්ධ කාලේ සිල් රැකලා ඒක භික්ෂුවක්. නමුත් අනිත් සබ්‍රමචාරින් වහන්සේලා කොටවලා ගරහලා අනිත් අයගේ ගුණ මකලා වාසය කළා. මරිමත්ති පෙරේත ලෝකේ ගියා.
සිල් රැකපු නිසා කයින් වචනේ කයින් ගුණ ධර්ම රැක්ක නිසා රන්වන් පාට ඇඟක්. නමුත් වචනින් පව කරපු නිසා ඌරු මේ මූණ ඌරු කට. දැන් එතකොට බලන්න මේ ගොඩක් කී පිරේ තියෙන තියෙන ඌරු කට. මේකෙන් පේනවා මේ ඌරු යෝනි උපදින්නේ දුස්විල වෙලා වචනෙන් අකුසල් කරපු අය. ඇයි ඌරු යෝනි උපදිච්ච ඌර කන්නේ මොනවද? කන්නේත් අසූචි නේද? වචනෙන් අකුසල් කරපු අය මේ ඌරු යෝනි උපදින්නේ. එතකොට මේ ඒ පෙරේතයා ඇඟ රන්නම් පාටයිනේ. ඇඟ දිලිසනවා. එතකොට මේ එක රහතන් වහන්සේ නමක් දැක්කා. පලාතම එළිය කරා. අද කාලේ පරහත මිලිය කරගෙන එළියක් ආවත් අපි හිතන්නේ කවුරු කියලාද? ආන් ආන් දෙවි කෙනෙක් වැඩියා කියලා කියන්නේ නැද්ද අපි? මේ පෙරේත දණ්ඩේ. එතකොට ඒ පෙරේතෙක් ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ ඇහුවා රහතන් වහන්සේලා මේ ඔබ කවුද කියලා. අනේ මම පෙරේතෙක් කිව්වා. ඊට පස්සේ ඒ පෙන්ණුම් කළා යාගේ ඇත්ත ශරීරය. පෙන්ණුම් කරම ඇඟ රන්වන් පාටයි. මූණ ඌරා. ඌරු කට. එතකොට පේනවා මේ ගොඩාක් පිරිතෙන්ට ඌරු කට තියෙන්නේ මේ වචනෙන් අකුසල් කරපු අයට. එතකොට අපිට පේනවා මේ වචනෙන් අකුසල් කරපු අය තිරිසං යෝනිය උපදින්නේ මොකු වෙලාද? ඌරු වෙලා. වැඩිපුර උපදින්නේ මඩ ගොඩේ ඉන්නේ අසූචි නාගෙන ඉන්නේ. ඌරු අසූචි ගොඩේ ඉන්නේ ඉන්දියාව ගිහින් බලන්න ඕනේ. අම්මෝ අසූචි ගොඩේ සත්තු ඉන්නේ හැටි. මෙහෙ එච්චර දකින්න නැහැ. අපි අර එක පළාතක ගියා සාසාරාම් කියලා. ඒ පලාතේ ඌරොත් හදනවා මිනිස්සු කොහොම බෙටි දාන්නේ පාරේ. පාරේ දාලා නිකන් තාර තට්ටුව වගේ තියෙනවා. අපි වාහනේ යනකොට ටයර් වලට සිලි සිලි ගාලා විසිරෙන වටේට. අපි වීදුරු වහගෙන යනවා මිනිස්සු කඩේ යනවා මේ අයිනින්. මං කාපනා කළා අපේ මේ වගේ පලාතක උපදින්නත් කර්මයක් තියෙන්න ඕනේ. මිනිස්සෙක් වෙලා උපන්නට ඇයි උපදින්නේ මේ සුභ අරමුණද පේන්නේ? නෑනේ. ඒ ජරා ගොඩීම ඉන්නවා එතන චුට්ටක් එහාට වෙලා මොන හරි පොඩ්ඩක් කරනවා ජීවත් වෙනවා ආයේ ඒකෙම උපදිනවා. ඒ එතනින් එහාට යන්න බෑනේ හිත බැඳිලානේ. හිතේ ස්වභාවය මොකද්ද? කණුවේ බැඳපු බල්ලා වගේ. දැන් කණුවේ දන්වැලකින් බඳිනවා බල්ලා. ඊට පස්සේ ඒ බල්ලා යන්නේ ඔව් කණුව වටේ දන්වැල තියෙන දුර විතර යන්න පුළුවන්. ඊට යන්න බෑ. මේ වගේ තමයි ගෙවල් වලට ඥාතීන්ට දරුවන්ට තමන්ගේ කියලා බැඳීමක් ඇත්තේ යමකටද එතනට වෙලා ඉන්නේ යා. ඒක තමයි තියෙන්නේ. ඉතින් එහෙම ලෝකයක තමයි මේ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහරු ඒ ගත කරන ආකාරය මත බොහොම මේ පිපාසින් දුකටපත් වෙලා බඩගින්නේ ඉන්න කෙනෙක් යනවා පාරේ. යනකට හම්බ වෙනවා මේ තනුපත්ත පලාසු කබරච්ඡායෝ. ඒ කියන්නේ මේ ගස්වල දලුකොළ ආඩු කබරච්ඡායෝ කියන්නේ තනින් තන හෙවණ තියෙන නිකම් මේ ලොකු හෙවණක් නැති ගහක් තමයි මේ කාන්තාරේ තියෙන්නේ. ඉතින් එතනට ගිහලා යා වාසය කරනවා. ඒ කියන්නේ කිසි සැනසෙල්ලක් නැහැ. ඒ වගේ තමයි කියනවා පෙරේත ලෝකේ. ඇයි අර මීට කල්ප 92කට කලින් පුස්ස කියලා බුදු කෙනෙක් පහළ වුණා. ඒ පුස්ස කියන බුදුරජාණන් වහන්සේගේ පියා මොකද කළේ? කාටවත් දාන දෙන්න දුන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේට තමන්ම තමයි දිගටම දාන දුන්නේ. එතකොට ඒ පුස්ස කියන බුදුරජාණන් වහන්සේට හිටිය සහෝදරය 3 දෙනෙක්. මේ සහෝදරය 3 දෙනා කල්පනා කළා මේක අකුඩු හරි වැඩක් නෑ. ඇයි අපිට දානි පොඩ්ඩක් දී ගන්න විදියක් නැහැ. ඇයි පිය රජුරුව තමයි සම්පූර්ණ මේක බාර අරගෙන දාන දෙන්නේ. අපි මොකද්ද මේකට කරන්නේ කියලා කල්පනා කළා උපායක්. කල්පනා කළා ඈත ඉන්න යාළුවන්ට කිව්වා නුඹලා බොරුවට කැරල්ලක් හටගන්න පටන් ගනින්. එතකොට අපි මේ පැමිණිලි කරන්නම් කිව්වා මේ කැරල්ලක් හටරන් තියනවා කියලා. පැමිණිලි කළා. දේවයන් වහන්සේ අන්න අසවල් පළාතේ කැරල්ලක් හටරන් තියනවා කිව්වා. රජුරු අඬ ගහලා කිව්ව පුතාලට කිව්ව එහෙනම් පුතුණු වෙනින් නුඹලා ගිහින් කැරල්ල සංසිඳවන්න කිව්වා. ඉතින් මේ 3 දෙනා ගියා. 1000ක මේගොල්ලන්ගේ සේනාවත් අරන් ගිහිල්ලා ඉතින් එහෙට මෙහෙට ඇවිදලා ආවා. ඇවිල්ලා කිව්වා සංසිඳෙව්ව කැරල්ල.
පිය රජුරන්ට සන්තෝසයි. පිය රජුලිකු හරි පුතුණුවනි මට හරි සතුටුයි නුඹලා ගිහිල්ලා වහාම මෙච්චර ඉක්මනින් කැරල්ල සංසිඳෙව්වාට. ඒ නිසා දැන් මේ කොයි කල්ප කීයට කලින්ද? 92කට කලින්. කල්ප 92කට කලින්. හරි සන්තෝසයි කැමැති වරයක් ඉල්ලහන් කිව්වා. එහෙනම් රජතුමනි අපට අවුරුදු 7කට අවුරුදු 7කට අපිට දෙන්න වරේ බුදුරජාන් වහන්සේට උපස්ථාන කරන්න බෑ බෑ කිව්වා. මගේ ජීවිතියෙත් මන් දෙන්නේ නැහැ කිව්වා ඒක. එහෙනම් අපිට ඔහම අඩු කළා කිව්වා. එහෙනම් අපිට අවුරුද්දකට දෙන්න. ඒත් බෑ කිව්වා. 6 මාසිකට දෙන්න. ඒත් බෑ කිව්වා. 3 මාසිකට දෙන්න. ආ එහෙනම් 3 මාසික කරන්නම් කිව්වා. ඊට පස්සේ මොකද කළේ? ඔන්න වස් කාලය ආවා. වස් කාලය ආව පස්සේ මේ කුමාරවරු 3 දෙනා මේගොල්ලන්ගේ යාළුවෝ 1000කට කිව්වා. හදා මේ ඉක්මන්ට ඉක්මන්ට අපි ලෑස්ති වෙමු කියලා දැන් ඔන්න ලෑස්ති කරනවා දානි මේ මාස 3 දෙන්න. කුටිසෙනසුන් හදනවා මහන්සි වෙනවා. එතකොට එහෙම කළා ඒ කුමාරවරු 3 දෙනා ඇමතිවරුපත් කළා. එක එතන එතන හිටියේ එක මේ එක මේ කෙලඹියෙක් කෙලඹියෙක් කියලා කියන්නේ මේ ගිහි ගෙදර ගත කරන කෙනෙක් හිටියා. එයා පවුලයි බොහොම ශ්‍රද්ධාවෙන් මේකට හවුල් වුණා. හවුලෙන් ලොකු පිරිසක් හිටියා. ඒගොල්ලන්ගේ ඥාති ලොකු පිරිසක්. ඒ පිරිසත් එකතු කරලා දානි දානෝප කරගෙන හැදුවා. හදලා ඥාතීන්ට දුන්නා. පුස්ස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි මේ දානි උපකරණ ටිකක් හරි ගැස්සුවා. මේ ටිකේ බුදුරජාණන් වහන්සේගේ දානට ගිහින් දෙන්න කියලා හාල් පොල් පරිප්පු මේ එළවලු වර්ග ඔක්කොම හරි ගස්සලා නෑදෑයන්ට දුන්නා. ඒගොල්ලෝ 1000 ගාන. ඒගොල්ලෝ 11000 කියන පිරිස. මේ ඥාති ටික අරගෙන ඇවිල්ලා කාපනා කළා. අනේ මොකටද දානි? ඔන්න හිතුවා. හිතලා හිතුවා මේ බුදුරජාන් වහන්සේට කාටවත් කන්න දෙනව? කවුරුත් දෙනව? අපිට අපි කෑවද බිව්වද නැද්ද කියලා කවුරුත් අහන්නේ නැහැ. අපි කමු කියලා කෑවා. දැන් ඔන්න කාලයා ගෙවිලා ගියා. ආර පිරිස නිරේ ගියා. නිරේ විඳලා විඳලා ආවා. ආර පුතාලා 3 දෙනා. එයයි 1000ක පිරිස. ඒගොල්ලෝ දෙවියන් අතරට ගියා. අනිත් අය දෙවියන් අතරට ගියා. දැන් කල්ප ගානක් විඳවලා විඳවලා ඔන්න කාශ්‍යප බුද්ධ කාලේ ආවා. ඊට පස්සේ ඒගොල්ලෝ නිරේ ඉඳලා පෙරේත ලෝකෙට ඇවිල්ලා දැන් පෙරේත ලෝකෙ විඳිනවා. වතුරවත් නැහැ. කල්ප ගානක් ගිහින් කාශ්‍යප බුද්ධ කාලේ කිව්වා අනේ බුදුජන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි අපිත් පින් ගන්න ආසයි. අපටත් දාන ටිකක් පූජා කරවලා පින් ගන්න පිළිවෙලක් හදන්න කිව්වා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා පෙරේතෙයිනි නුඹලාට බෑ කිව්වා. නුඹලාට එදා දානිට හාල් බඩු එකතු කරලා දීපු එක්කෙනා එයාම පින් දෙන්න ඕනේ කිව්වා උඹලාට. වෙන කෙනෙකුගෙන් නුඹලාට පින් නෑ කිව්වා. හාල් බඩු එකතු කරලා දානිට බඩු මුට්ටු එකතු කරලා දීපු කෙනා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ බිම්බිසාර කියලා උපදී. ආන් එතකොට පින් ගණන් කිව්වා. ආයි බලන් හිටියා. දැන් බලන්න වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අර කුමාරවරු 3 දෙනා යාළුවෝ ටිකයි දිවි ලෝකෙ ගියා. ඔන්න කුමාරවරු 3 දෙනා යාළුවෝ ටික ගෞතම බුද්ධ ශාසනය පාලනයකට ඕන් උපදිනවා. කවුද? උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප 1000ක පිරිවර ඇතුව. අන් හාල්බඩු දීපු එක්කෙනා උපදිනවා බිම්බිසාර. බිම්බිසාර රජුරුව දානේ දෙනවා වේරුවනාරාමේ පූජා කරනවා. වේරුවනාරාමේ පූජා කරපු රෑ මහා බීසුණු විරූපී ශරීරය ඇතුව මේ ජනේලෙන් ඔළුව දානවා, වහලෙන් ඔළුව දානවා. රජමාලිගාව හැමතැනින්ම බිත්ති වලින් රිංගගෙන ඔළුව දදා සද්ද කරනවා. අපිට කෑම දීපන් කියලා. එදා නිින්ද ගියේ නෑ රජුරවන්ට. රජුරේ පහුදා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට කියා හිටියා මෙන්න මෙහෙම එකක් වුණා භාග්‍යවතුන් වහන්සේ කියලා. ඊට පස්සේ කිව්වා මෙහෙමයි. ඔබේ ඥාති කිව්වා ඔය. ඔබේ ඥාති කල්ප 92කට කලින් වෙච්ච වැරද්ද කිව්වා.
කල්පනු දේකට කලින් ඔබ පුස්ස බුදුරජාණන් වහන්සේ දානෝපකරණ දුන්නා ඔය ඥාතීන්ට දෙන්න කියලා දාන්න ගෙනියන්න කියලා ඥාති ටික ගසා කෑවා කිව්වා. ඒ වැරද්ද ඔය ගෙනියන්නේ දානි දීලා පින් දෙන්න දැන් පින් ගන්නවා කිව්වා. ඊට පස්සේ එදා පහුදා එදා උදේ පාන්දර ගිහිල්ලා කිව්වේ එදාම දානට ආරාධනා කළා. අනේ එහෙනම් ස්වාමීනි දවල් දානට වඩින්න කියලා 500 නමකට. වැඩියට පස්සේ පෑන් එක අතට අරගෙන බිම්බිසාර රජුව මාගේ ඥාතීන්ට පින් පිණිස මේ පෑන් පූජා කරමි කියලා බුදුරජාණන් වහන්සේට පූජා කළා විතරයි. පෑන් පොකුණු පහල වුණා. මේ පෙරයුති ටික දරිබිඩි ගාලා පෑන්න පොකුණු වලට පෑන්ලා දැන් හොව ගාලා නානවා බොනවා වතුර ඇහි දැන් කල්ප කීයද විපාසෙන්? 92ක් කල්ප විපාසෙන්. අපිට දවසක් පුළුවන් විපාසෙන් ඉන්න. කල්ප 92ක් විපාසෙන්. නාලා වතුර නාලා හොඳට පෑම් බීලා දැන් ඔන්න සන්තෝෂ වුණා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ 이르දි බලෙන් රජුරවන්ට පේන්න සැලසුවා මේ ඔක්කොම. දැන් රජුරවන්ට පේනවා. ඊට පස්සේ දානේ. දාන පූජා කරනවා. අනේ ස්වාමීනි මගේ ඥාතීන්ට පිම්පිනිස මේ දානේ පූජාක මේ පූජා කරනවා. මේන් පේනවා දිව්‍ය ආහාර පවන පහළ වෙලා. ඊට පස්සේ ඔන්න සිවුරු පූජා කරනවා. පූජා කරන පේනවා දැන් අර පෙරේත රූපේ නැහැ. ඔක්කොම දෙවිවරු බලන්න මේ පුදුම සාගතයි නේද මේ කර්ම කර්මඵල විපාක වෙන හැටි. ධර්ම මාර්ගයේ තුල උන්වහන්සේ මේක පැහැදිලි පෙන්වා දුන්නේ පෙරේතාත්මයට ගියොත් අපි හිතන්නේ අද පෙරේතයා උපන්න හෙට නිදහස් කියලා. දැන් දැක්කද වෙච්ච දේ? ඒ අදාළ කෙනා මෙනකන් හිටියන්නේ පෙරේත ලෝකේ. කාශ්‍යප බුද්ධ ශාසනයත් බැරුව ගියා. ඔයගේ කොච්චර නම් ඉන්නවද? ඊර්මසි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ පිපාසිත මිනිස්සෙක් පාර යනවා ග්‍රීස්මේට අහු වෙලා. එයාට හොඳ සීතල ඡායා තියෙන, හිවණ තියෙන ගහක් තියෙනවා. ওই ගහ යටට වෙලා ගිමන් හරිනවා. දැන් ඔන්න අපි ඒ ගහ යට ඉන්නේ. මොකද්ද? මනුස්ස ලෝකේ. අපි මේ හොඳ ඡායාව තියෙන ගහක් යටට දැන් ඔන්න ඇවිල්ලා ගිමන් හරිනවා. දැන් ඊට පස්සේ මෙතනින් යන්න වෙනවා අපිට. මේ ගහ යටින් අපිට යන්න වෙනවා. යන තැන තීරණය කරන්නේ කවුද? අපේ කයින් යමක් කෙරුණාද, අපේ වචනෙන් යමක් කියුණාද, සිතෙන් යමක් සිතුණාද, ඒක හදලා දීපාර. එහෙමනේ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔහොම යනකොට පිපාසිත මිනිස්සෙක් යන ඔහොම අමාරුයි. යනකට පේනවා ලස්සන ගෙයක්. එතකොට මේ ලස්සන ගේ තිබ්බට වැඩක් නැහැ. වෙ බොන්න වතුර නැහැ. දැන් අතනට ගියාට ගහයට හිටියට එයාට බොන්න වතුර නැහැ. මේ ලස්සන ගෙට ගිහිල්ලා මෙයා වාසය කරනවා. ඒ වගේ තමයි කියනවා දිවියන් අතරට යෑම. මිනිස්යන පාට ලස්සන ගෙයක් තියෙනවා කියන උදේ ජනින දුරව තියෙන හොඳට මුදුන් වහලා හදාපු ලස්සන ගේ. ඒ වගේ තැනක කියනවා මේ දිවි ලෝකේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා යනකට හම්බ වෙනවා පිපාසිත ග්‍රීස්මෙන් පීඩිත කෙනෙක්. යනකට ලස්සන වනාන්තරයක්. මේ වනාන්තරේ හොඳ පැම් පොකුණක් තියෙනවා. දැන් පිපාසිත එක්කෙනාට ඕනේ ඔය දෙක නේද? දැන් පිපාසෙන් ඉන්න කෙනෙක් අපි මාලිගාවකට එක්කන් ගියත් එයාට පිපාසි සංසි දෙන්නේ. දැන් ඒ වනාන්තරයට ගියාම පැම් පොකුණට ගිහිල්ලා හොඳට වතුර නාලා පැම් බීලා හොඳට අතපය දිග ඇරලා අර ගස්සෙවනේ හාන්සි වෙලා ඉන්නවා. ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මාර්ගෙ ගිහිල්ලා කෙනෙක් සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, රහත් වෙනවා. ඒ රහතන් වහන්සේ කවුරු වගේද? අර පිපාසි සංසිදුවාගෙන පෙන් වළඳලා සනීපෙට ඉන්න කෙනා වගේ කියනවා. ඉතින් මේ නිසා දැන් ඒ දැන් අපිට ඒකින් අපිට පේන්නේ මොකද්ද? මේ මනුස්ස ලෝකේ අපි මේ කාලා බීලා මේ හිටියට ඇත්ත වශයෙන්ම හැබෑ ලෙසම අපි සංසිඳෙන්නේ මේ කෙලෙස් රාග ద్వේෂ මෝහ නැති කරපු දවසට. කෙලෙස් නැති කරපු දවසට, සක්කාය දිට්ඨියේ නිදහස් වෙලා යන දවසට. එතෙක් මේ අනතුර තියෙනවා. දිවි ලෝකේ ගියත්, බ්‍රහ්ම ලෝකේ ගියත් චතුරාරි සත්‍ය ධර්මයේ අපිට අල්ලගන්න බැරි වුණොත් අනතුරු තියෙනවා.
එතකොට මේ අනතුරෙන් මිදෙන්න අපි කරන්න ඕනේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයට ධර්මාවබෝධයට උපකාර කරන ප්‍රඥාව දියුණු කරන ප්‍රඥාව ඇතිකරන්න උදව් වෙන ධර්මය අපි අහලා ඉගෙනගෙන ටික ටික ඒක තේරුම් ගන්න එකයි. අනිත්‍යදී අනිත්‍ය වශයෙන්, දුක්දී දුක් වශයෙන්, අනාත්මදී අනාත්ම වශයෙන් ටික ටික තේරුම් ගන්න එකයි. මේ විදිහට තේරුම්ගෙන මේ ආරි සත්‍ය අවබෝධයේ හිත පිහිටුවාගෙන අපි ගියොත් අපි කියමු දෙවියන් අතරට අපි ගියා කියලා. ආරි සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියන අදහසෙන් ගියොත් දෙවිවරු කතා වුණොත් ඔන්න එන පෝ ලබන පෝය එනවා. පෝයට දිව්‍ය සභාව රැස් වෙනවා. මේ දිව්‍ය සභාව තුළ ධර්ම කතාව කරන බ්‍රහ්ම රාජයෙක් කියලා ධර්මයේ කියනවා යමං අහන්න කිව්වොත් එයයිද නැද්ද? යනවා. ඇයි හේතුව? එයා ධර්මයට ආසා කිරීම පුරුදු කරපු නිසා. ධර්මයට ආසා කිරීම පුරුදු කරලා නැත්තම් වෙන්නේ. ඇයි ධර්මයට ආසා කරලා පුරුදු කරලා නැත්තම් සාමාන්‍යයෙන් අපි ගත්තොත් චාතු මහරජිකේ අවුරුදු 100ක් නේ. මනුස්සලෝකේ අවුරුදු 100ක්. එහෙ එක දවසක්. එතකොට යන අවුරුදු 50ක් මනුස්ස ඒකේ තියෙනවා මේ උදේ ගහට නැග්ග මල් කඩන්න. නැගලා හවස බහිනකොට අවුරුදු කීයක් ගිවිලාද? අවුරුදු 100ක් ඉවරයි. ඉතින් ඒ නිසා ඔහේ දැන් අපි මල් කඩාගෙන යන්නම් අපි පස්සේ බණ අහන්න ඉන්නම් අපි යාළුවෙක් ගෙදර යනවා. මෙහෙම කල්පනා කර හිටියොත් එීම ඒ දෙවියන් අතරට ගිහිල්ලා මොකද වෙන්නේ? දන්නේම නැහැ මිනිස්සයා ආයතනින් චේත වෙනවා. ඒකට හේතු වෙන්නේ මොකද්ද? ප්‍රමාදේ. මොකද්ද ඒකට කියන්නේ? ප්‍රමාදේ. මිහිත් අපිට ධර්මය කුසල ධර්ම වඩන්න තියෙන ප්‍රධානම බාධකය මොකද්ද? ප්‍රමාදේ. ප්‍රමාදේ කියන්නේ බාහිර කෙනෙක් ඇති කරන එකක් නෙමෙයි. තමන් විසින් හදා ගන්න එක ප්‍රමාදේ. ඒ කියන්නේ මේ කටයුතු අපි දැන් අපිට ලොකු අපි ඒ කියන්නේ දැන් ප්‍රමාදේ කියන එක වැඩ කටයුතු නැවතුවා කියලා ප්‍රමාදේ නැති වෙන්නේ. දැන් සමහර කෙනෙක් කල්පනා කරනවා අනේ මට මේ මුකුත් කරගන්න බැරි මම පෑන්සොන් ගියේ නැති නිසා. ඕන්න කල්පනා කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් යා කොයි කාලෙද දැන් යා හිතාගෙන ඉන්නේ මේ ධර්මයේ හැතිරින්න පෑන්සොන් ගියාම. ඊරසේනියා ඉඳලා දැන් ඉතින් පෑන්සන් යන්න ඉසල පොත් ටික ලෑස්ති කරගෙන ඔක්කොම ලෑස්ති කරන් ඉන්නවා. දැන් උන පෑන්සොන් ගියා. ඊට පස්සේ හිත ලෑස්ති නෑ. ගත පෑන්සොන් හිත ලෑස්ති නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ආ කල්පනා කරනවා හරි වැඩක් නොවේ. මං ඉස්සර රස්සාවට යන කාලේ කෝච්චියෙත් මං පොත බල බල යනවා. බස් එකෙත් පොත බල බල යනවා. බෑග් එකේ මං දහම් පොත දාගෙන හිටියා. මං ඉවසගෙන ධර්ම පිරුදු කළා. දැන් මට මේ විවේකී තියෙන මේක කරගන්න බෑ නෝ. එහෙම වෙනවාද නැද්ද? වෙනවා. වැඩ නැවතුවා කියලා ප්‍රමාදේ නැති වෙන්නේ. ප්‍රමාදේ අප්‍රමාදේ ඇති වෙන්න නම් ප්‍රමාදේ නැති කරන්න නැති කරගන්න නම් ප්‍රමාදේ හානි කල්පනා කරන්න ඕනේ. මෙනෙහි කරන්න ඕනේ. දෙයි මෙනෙහි කරන විදිය තමයි අර මහානාම ශාක්‍ය බුදුරජාන් වහන්සේගෙන් අහනවානේ. අහනවා භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේව ආශ්‍රය කළා. මනෝභවණී සංඝයාව ආශ්‍රය කළා. මම කපිලවස්තු නගරයට යනවා. ගියාම මට මේ හරි කලබලෙන් යන ඇත්තු මුණ ගැහෙනවා. හරි කලබලෙන් යන අස්පය මුණ ගැහෙනවා. කලි හරි කලබලෙන් යන රත මුණ ගැහෙනවා. මහා කලබලකාරී මිනිස්සු මුණ ගැහෙනවා. හරි දැන් කියන්නේ අපිට කලබලකාරී කලබලෙන් යන වාහන මුණ ගැහෙනවද නැද්ද? කලබලෙන් යන මෝටර් සයිකල් මුණ ගැහෙනවද නැද්ද? කලබලෙන් යන බයිසිකල් මුණ ගැහෙනවද නැද්ද? කලබලෙන් යන ස්ත්‍රී පුරුෂයෝ මුණ ගැහෙනවද නැද්ද? මුණ ගැහෙනවනේ. ඉතින් මහානාම සාඛ්‍ය කල්පනා කරනවා අනේ ස්වාමිනී මේ වෙලාවට මට මේ භාග්‍යතුන් වහන්සේගෙන හිතන්න වෙලාවක් නැහැ කියනවා. මට මනෝභාවිනී භික්ෂුන් වහන්සේලාගෙන මේ ඊළඟ මතක් වෙන්නේ මේ කලබලකාරී පරිසරයේ මාත් කලබල වෙලා යනවා කියනවා. අපිට වෙනවද නැද්ද මේක? වෙනවා. ඊට පස්සේ කියන ස්වාමිනී මං කල්පනා කළා ඒ වෙලාවට මං මැරුණොත් මට පාඩුවක් වෙයිද? අලාභයක් වෙයිද? මට අසතුටු කාරණයක් වෙයිද? එතකොට බුදුරජාන් වහන්සේ වදාලා
මහනාමේ භයවෙන්ඩිපා කිව්වා. ඔබ බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඔබ ධර්මය සරණ ගියා. ඔබ ශ්‍රාවක සංඝයාව සරණ ගියා. ඔබ ආරිකාන්ත සීලේ පිහිටියා. ඔබ වගේ කෙනෙක් දුගතිය යන්නේ නැහැ කිව්වා. එතකොට බලන්න, එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ සරණ යෑම දැන් ප්‍රමාද නොවීම කියන්නේ ඒක. එහෙනම් බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව අපේ හිතේ කාවැදිලා තියෙන්න ඕන එක. ඊළඟට ධර්මයේ සරණ ගියා කියන එක කාවැදිලා තියෙන්න ඕන එකක්. ශ්‍රාවක සංඝයා සරණ ගියා කියන එක කාවැදිලා තියෙන්න ඕන එකක්. එහෙම හිතේ කාවැදිලා තියෙන වෙලාවට මොන බරපතල අවස්ථාවක් ආවත් ඒක හිතට යනවා. ඒක කාවැදිලා නැත්තම් මොකද වෙන්නේ? මොනතරම් කියන්නේ බරපතල අවස්ථාවක් ආවොත් පැටලෙනවා. බඩරිනුවර සේරිවිල අපි ඉන්නකොට ඒ කාලේ කොටින්ග කාලේ ඉස්කෝලේ හාරු කෙනෙක් හිටියා. ඒක කාමරයක අපි හිටියා. ඒක කාමරයක එතකොට මමයි තව හාඳුරගෙනුගේ හිටියා. ඒ ඇඳල් දෙකක් තිබ්බා. මම ඇඳේ වාඩි වෙලා කතා කර හිටියා අනිත් හාඳුරුත් එක්ක. මේ මං හිතන්නේ 9:00 10:00 ඉතිරි උදී දඩින් ගාලා බෝම්බයක් පිපිරුවා. මුළු පන්සල් ගේම හෙලිලා ගියා. එතකොට අර තව ළමෙක් අන්න කොටි ගහනවෝ කියලා කෑ ගහගෙන ගියා. ගියාම ඉස්කෝලේ හාඳුරු හිටියේ සිවුරේ ඇඳ උඩ තියලා අඳනේ පිටියෙන් පුටි වාඩිලා මොකක් හරි කර කර හිටියේ. ඉස්කෝලේ හාඳුරු කලබල වුණා. එළියට පැන්න බැලුවා සිවුර ගන්න වෙලාවක් නැහැ. දොරෙද්ද තිබ්බේ. කාම දොරෙද්ද අල්ලේ ඇදලා ගත්තා. දොරෙද්ද තරන් දිව්වා. දැකද කලබලේ? මට එක පාටම පිපාසයක් ආවා. මම බැලුවා දැන් මට පිපාසය දැන් පිපාසයෙන් දුවන්නත් බෑ. මන් දුවල දානසාරාවට ගිහිල්ලා පොඳට පෑන් එකක් වැළඳ බඩ පිරින්න. මම බැලුවා දැන් මරණව නම් මේ වතුර බීලා මම මැරිනවා කියලා. ඊට පස්සේ බැලුවම නෑ කලබලෙන්නේ නෑ. මං නිස්සද්දයි. බැලුවම පස්සේ අපේ නායකඳුර ඉස්සරහට යනවා. දැන් බලන්න මොකද්ද කියලා. දැන් එතකොට අපිත් ඇතුලේ. දැන් ඉස්කෝලේ හඳුරු නෑ. නෑ ඉස්කෝලේ හඳුනන හොයන හොයනව නෑ. එන්න විදියක් නෑ. ඇයි හේතුව? සිවුර නෙමෙයිනේ අරන් ගියේ. අරන් ගියේ මොකද්ද? දොර රෙද්ද. එන්න ඉතින් ඊට පස්සේ අපි සිවුරක් යව්වා. ඊට පස්සේ සිවුර පොරවගෙන ආවා. දැන් බලන්න මම මේක ඉගෙන ගත්තේ මොකද්ද මේ? හදිසියේ ඒ ගිකපාට කලබල වෙච්ච ගමන් මොකද්ද කියලා හිතාගන්න බැ. ගොඩක් වාහන ඇක්සිඩන්ට් වෙනවා නියමගේ කලබලේ නිසා. ඇයි පාගන්න තියෙන බ්‍රේක් එක? පාගන්නේ බ්‍රේක් එක නෙමෙයි, ඇක්සලරේටරේ පාගන්නේ. ඒතර තවත් ගිහිලා හැප්පෙනවා. කලබලෙට වෙන්නේ. ඉතින් ඒ නිසා අර ධර්ම මාර්ගයේ යන කෙනෙකුට, ඒ කියන්නේ අපි කාටත් අර හිතේ කාවද්දගෙන තියෙන්න ඕන එකක් තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කාරණේ. ධර්මයේ සරණ ගියපු කාරණේ, ශ්‍රාවක සංඝයා සරණ ගියපු කාරණේ. මේක කාවැදිලා නොතිබුණොත් මේක හිතේ මැකිලා යනවා. මැකිලා ගියොත් අපිට මතක් කරගන්න බෑ කලබල වෙච්ච වෙලාවට සරණ. සරණ මතක් කරගන්න බැරි වෙච්ච වෙලාවට එන්නේ මොකද්ද? අර දුරෙදි එළුණා වගේ මොකද්ද වෙන්නේ? ආවේ මොකද්ද අරමුණේ? ඒකේ එල්ලෙනවා. ඇයි හිතේ ස්වභාවය? නදී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවානේ. නදී සූත්‍රය විස්තර කරනවා. ඔන්න මේ ගංගාව පල්ලෙහාට ගහගෙන යනවා. යද්දි ගංගාව දෙපැත්තේ වතුර පාරට අහුවෙලා තියෙන ගස් කොළන් තියෙන්නේ කොයි විදිහටද? වතුර පාරේ වන්න නැමිලා තියෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් ගංගේ ගහගෙන ගියොත් එයා අල්ලන්නේ මොකද්ද? අර වතුරට නැමිලා තියෙන ගස්මයි නේද? මේ විදිහ තමයි අපේ හිතේ ස්වභාවය. අපි යමක් තිබුණාද ඒකේ තමයි එල්ලෙන්නේ. එතකොට අපි එල්ලෙන්න ඕනේ තිසරණේ. තිසරණේ සරණ පිළ කරගන්න නම් අර හරියට හිතේ කාලයක් හොදට කාවද්දල තියෙන්න ඕනේ. ඒකට තමයි අපි මේ විස්තර කර කර මේවා කියා දෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ මේ ධර්මයේ ඉගෙනගෙන මේ රසකල පින්බලෙන් අපට ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.